මන්තා චකවාලේ සු අත್රගච්චන්තුुදේවතා සතම්මං முනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මස් සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මහා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමස්කාරවේපාබුදුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවාදම් රුවනට සැමදා සදම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සැමදාම සංග සරනයමි නමස්කාරවේවාතුනුරුවනට සැමදාති සාරන සරනයමි සාදුු සාදුසාදුු සෝභගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරති අනුත්තරෝ පුරිසදම්ම සාරති වත සෝභගවා එමාගේ ස්වාමීු බුදුරජානන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරතිවනසේක ස්වාමීනිි ඔබවහන්සේ සීලෙන් උත්තරීතරවන බැවින් පුரிසදම්මසාරතිவනසේක ස්වාමීණී ඔබවහන්සේ පාතිමෝක්ෂ සංවර சීලයෙන්ந்த இන්්‍රිය සංවර சීලයෙන්ந்து ආජීව පාරි සුද්ද சீලයෙන්ந்து, ප්‍රත්්‍ය සන්ලිසිත සීලයෙන්ද උත්තරීතරවන බැවින් අනුත්තර පුරිසදම්මසාරති වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ කාමාවච්චර සමාධියෙන්ද, රූපාාවචර සමාධෙන්ද අරූපාාවචර සමාදෙන්ந்து ලෝකෝ ஒත්තර සමාදෙන්ද උත්තරීතරවන බැවින් අනුත්තර පුரிසදම්මසාරති වනසේක ස්වාමீනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ප්‍රඥ්ඥාவின் උත්තරීතර වන බැවිந்து අනුත්තර පුරිසදම්ම සාරතිවනසේක ස්වාමීනි ඔබවහන්සේ ඉන්්‍රිය පරූපරියத்தේඥානයෙන්ந்து. ஆසே அனுுසஞானயෙන්ந்து யமக்க பாட்டிஹாரியே ஞானயின்ந்து மகாකருணா சமாපத்திஞானயின்ந்து சබබഞுத்த ஞானயந்து அனாாவரணஞணயின்ந்து உத்தரீ தரவனபவின், අනුත්තරපුரிසදම්මසාරති වනසේක ස්வாමீණ භා්‍යවතුන් වහන්ස ඔබවහන්සේ විමුක්තිස්කන්ந்தෙන් උත්තරීතරවන බැවිந்து විමුක්ති ඥාන දස්සන ස්කන්ந்தෙන් උත්තරීතවන බැවිந்து, අනුත්තර පරිසදම්මසාරති නම්මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපකාය සම්පත්තියෙන් උත්තරීතර වන බැවින් අනුත්තර පුරිසදම්මසාරති වනසේක ස්වාමீනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සතර සතිප්ட்டானயந்து, සතර සම්යක් ප්‍රධනவீරෙන්ந்து, සතර எருதிපාදෙන්ந்த, පංච ඉන්්‍රියෙන්ந்த පංච බලයිந்து, සතබච්ச்சගයිந்து ආර්ය අෂ්ඨාංගිකමාර්ගயின்ந்து උත්තරීතර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරතිීවනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ දමනය කළ යුතු දිව්‍ය බ්‍රක්්ම මනුස්ස නාග සුපරණ තිරිසන් ආදි සියලු සත්වයන් උත්තරීතර ආකාරයෙන් එරදි ප්‍රාතිහාරෙන් අනුසාසනා ප්‍රාතිහාරෙන් දමනය කොට වදාල බැවින් අනු පුරසදම්ම සහරති නම්වනසේක මාගී ස්වාමීයු බුතුරජහනන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරතිී වනසේක අනුත්තර පුරිසදම්ම සාරතිී වනසේක අනුත්තර පුරුසදම්මසාරතිී වනසක නමෝතේපුරිසාජஞ නමෝතේ පුරිසුත්തම නමෝතේ පුරිසාතුල්්‍යිය නමෝතේ පුරිසා සබ ආජഞ පුරිස වූ බුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිස වූ බුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පුරුසවූ බුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ආජඥපුරිස වූ බුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවාසාදුු. සාදු සාධ පින්වත්නේ භාග්‍යිවත් බුදුරජාණන් වහන්සේ සාරාස් සංගි කල්පලක්ෂයකට පෙර දීපංකර පාදමූලේදී තමන් වහන්සේ මතු ඒකාන්තෙෙන් ලොතුරා බුදු වෙන බවට විවරනශ්‍රී ලැබුවා ඊට පෙර තමන් වහන්සේ තමන් වහන්සේව දමනය කරගෙන අන්න අය දමනය කරගන්නට ප්‍රාර්ථනා කලා බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමී සංසාරෝගා මහ්බය. මේ භයානක සංසාරගමනින් තමන්වහන්සේ මුලින් මෙතර වෙලා. අන්නයි වෙතර කරන්නට මේ උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන. බුද්ධෝහං බෝධ ඉස්සාම. අන් අයටත් අවබෝධ කර දෙන්නෙමි. මුත්තෝහං මෝචේ පරේ. හමුවෝ මම නිදහස්සලා සසරදුකින් මෝචේ පරේ අන්න අයවත් සසරදුකින් නිදහස් කරවන්නේමි. සසර සයුරෙන් සියලු සතුන් එතර කරවන්නේමි කියන අධිෂ්ඨානයෙන් තමයි තමන් වහන්සේ ලෝතුනා බුදුබවින් මුලින් තමන් වහන්සේ නිමනට පත්වෙලා ඒ ලබන්න වූ අනන්තඥාන සාගරයෙන් අසාධාරණඥානයන්ගේ ආනුභාවෙන් ලෝකවස්සී දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී සත්වයන්ට දරම දේශනා කරලාඒ අයවත් දමනය කරන්නට සසර ගමනට බැසගත්තේ. එසේ බැසගත් නිසාතම අද අපට ගෞතම බුද්ධ ශාසනයක් ලැබුණනේ ඒ බුද්ධ සාාසනය ආරම්භ කළා දීපංකර පාදමූලේදී සතර පදගාතාවක්ශ්‍රවණය කරලා අරිහත්වයට පත්වෙලා අමාමහනිවනට පත්වෙන තිබුණ අවස්ථාවේ වීරවන්ත පුරුෂයක් එකලාව නිවන් දැකීම සුදුසු නැතිය තවත් බෝ දෙනකුටත් පෙහිට වෙලා තමන් වහන්සිත් නිවන්දකිනවාකෙන අදහසින් සසරට බැස ගත්තා. මාපොලෝ පුරාවටම අගුරුවත්තුරල ඒ අගුරුමත්ති නෙතරවෙන්න තියෙනවනං ඒ නෙතරවීමට තරං වීර ඇති පුරුෂයන් තමයි ලෝවතුරා බුදු වෙන්නේ. මාසයුර හරහා පීනාාගෙන එතරවෙන්න තරම් වීර තියෙනවනං අ නි එවැනි පුරුෂයන් තමයි ෝතුරා බුදුවෙෙන්ම එවනි පරාක්‍රම් වීරයක් තිබුණු නිසා තමයි අපේ මහබෝස්ථානන් වහන්සේ මේ පාරමිධරම පූරණය කළේ. එහිදී දාන පාරමිතාව මුල්කරගෙන තමන් වහන්සේ බාහිරදේවල් අප්‍රමාණ දන්ඳන්න රාජ්්‍ය දන්දුන්න ඔටනුපලන් හිස් දන්ඳන්න සරීර අවයාව දන්දුුන්න ඇස් දන්දුන්න සරීර කොටස් දදුන්න උබපාරමිතා වශයෙන් රමත්ත පාරමිතා වශයෙන් ජීවිතයම දන්ඳුන් අවස්ථා සඳහන් වෙනවා එවගේම අම්බුදරුවන් දන්ඳුන්නාව විශේෂයෙන් පාරමි පුරාගෙනවිල් ල අවසාන වශයෙන් වෙස්සන්තරාත්භාවේ බෝස්ධාණන්නහ සිපදනවා හෝසතිී කියන දේවියගේ මෞකුසිං සංජය මහරජතුමා පියතුමා වශයෙන් එදා වෙළඳ වීතියක් අතර්තමයි ඉපදුනේ අපේ බෝස්ධාණන් වහන්සේ නිසා නමක් ලැබුණ වෙස් සන්තර කියලා මේ කුඩා දරුව උපන් මොහොතේමු. මවගේ මූහුණ බල ලිල්ලුවේ අම්ේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා. ඒ වෙලාවෙ මවත් බෝහම සතුට වුණා නැතේ නොකයා දන් දෙෙන පුතෙක් ලැබේවාකල තමයි මේ අම්මත් ප්‍රාර්ථනා කළේ එයනුව මේ පුතා එපදුුණු මොහොතෙම කතා කළා. එම ඉපදුුණු මහොතම කතාක අවස්ථා කීපයක් බෝස්ථානන් වහන්සේ ජීවිතවල. සඳහන් වෙනවා. මෝෂද පණ්ඩිත ආත්භාාවේදිත් මවට කතා කළ බව සඳහන් වෙනවා. තවන්ගේ අතෙහි ගුලිකරලතිවිච්චේ මහෝසදය මවට ප්‍රකාශ කරන අම්මේ මේ මහෝෂ දෙයක් කියලා. එවගේ මේ දෙවනි අවස්ථාව. ලෝතුරා බුදු වෙන මේ අවසාන ආත්මේදිත් උපන් ඇසිල්ලෙම පියවර හතාක් උතුරුදිසාාවට පියනගල එහි නතර වෙලා එකෑගිල්ලක් කොසවාගෙන ග්ගෝ හමස් මිලෝකස්ස ජෙට්ටෝ හමස් මිලෝකස්ස, සෙට්ටෝ හමස් මිලෝකස්ස, අයමන්තිමාජාන්ති නත්තිධනිි පුනක් බවෝ කියන අබීත සිංහනාදය කළෙත් උපන් මොහොතේමයි. මේ අවස්ථාතුනේ බෝස්ථාණන් වහන්සේ උපන් හැටියම කතා කළා. සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන බෝස්ථානන් වහන්සේට ලෝතුරා බුදුව නොතුමන්ට ලැබෙනවස්ථාව. ඒවිදිේ ආශාර්යවත් වූ ජීවිතයක් අපේ බෝස්ධානන් වහන්සේට ලැබුණා. ඒ ජීවිත හත්වාරයක්ම ලක්ෂය බැගින් වටිනා ආභරණ කිරිමවරුන්ට දන්දුුන් බව සඳහන් වෙනවා. වගේ මනෝමේධානයක් දිල තියෙනවා කුඩාාවය සිදී සියලුමදේ තමන් හිතිං හිතලා කෙනෙක් ඇසිල්ලාගෙනවාවත් ඇසුපටා දන් දෙන්න මස්සිල්ලාගෙනාවත්ඒ දන් දෙන්නට කැමැති කැමදයත් තමගේ සරීරාවයාව මොනොහරරිඉල්ලනවානම් දන් දෙෙනවා කියන ඔය පූචාව. මනෝ මේ ධානයක් කියල සඳහන් වෙනවා. තරුණවායසෙද මන්ද්‍රීදේවිය විවාහ කරල දුන්නා දරුව දෙපලක් ලැබුණා ජාලිය ක්‍රිෂ්ණ ජිනා කියලා. ජාලිය කියලකෑන්නෙන් පුතාගෙනම රන්දැනි ැලින් පිළිගත්තු නිසා උපන් ොහොතේද ජාලිය කියන නම ලැබුණා. ක්‍රිශ්ණ ජිනා කියනවා අඳුන්දිවිසමයෙන් පිළිගත් නිසා. මේ දරුවන් සමග එසේ මන්ද්‍රී දේවය සමග ජීවත්වවෙෙදදි. තැන් සයක දොරටු හතරෙත් නගර මධ්්‍යෙත් රජ වාස ලසලත් මේ වෙස්සන්තර කුමාරයා දන් සැල් දුන්නා. එදන්සැල් දෙනාතරේ මෙතුමාට හිටියා සුදුපාට හස්තියෙක් ආසිංගමන් කරන්න පුළුවන් අකළට වැසි වස්ස වන්න පුළුවන් කලින්ගුරට එනියගයක් ඇතිවෙලා ඒ බ්‍රාක්්මණවරු බෝස්සාණන් වහන්සේ නැත වෙස්සන්තර කුමාරය හොයාගෙනවා මේ ඇතා විල්ලගෙනන්න. ඒ ඇතා ඉල්ලගෙන යන්නේෙ මකටද වැසි වස්වා ගන්නට. තේවිදී දවස්සා දන්සලේඳ එන වෙලාවක ජයතු බවන් මහාරාජ රජතුමනිවට ජයවේවා හේතු ඇැහුව අපට අපේ රාජ්‍යයට වැසිනැති නිසා මේ හස්සි රාජ්‍යයාපට දෙනවාද කෙලිල්ලවා. දෙවරක් කිතුවෙ නෑ ඇතුපිටි බිමට බෑහල ඇතා වටට පැදකුණු කරලා මැනවින් සරසාති බේදය කියලා බලල. ඇතාගේ හොඩවෙල තමන් යතේතියගෙන පැන්වැඩමින් නාවාරිචනය කලා ආසිං ගමන් කරන්න පුළුවන් අකළට වැසිවස්සා දෙන මෙහස්සි රාජයා මත්තු ලෝතුරා බුදුබව ලැබේවා කියළ දන්දුන්නා. ඒ දාන පාරමිතා පිරු අවස්ථාව තින් මහහා පොළොවත් කම්පා කරමින් දන්ඳුන් බවයි සඳහන් කරන්නේ විස්සන්තර ආත්මභාවේදී. ලෝතුරා බුදුවීමට පෙර දෙව්ුලො වැඩම කිරීමට පෙර මෙ අන්තිමාත්මයයි. සියලු බුද්ධකාරක දරම පිරියයුතු වෙනෝ සම්පූරණ කළ යුතු වෙනෝ. ඒ දන්දීමනාව නිසා ියලු මනුෂ්‍යයෝ නගරේ කුපිත වුණා මේ වෙස්සන්තර කුමාරය දන්දී මේ සීමාවක් දන්නේ නෑ යම්ගිසි රාක්ෂයක්කාාවොත් අපිවත්ධන්දී කියල උද්ඝෝෂණය කරන්න පටන්ගත්තා සංජයේ මහරජතුමා වෙත්ත ගිහිල්ල මේ කුමාරයාව වංකගිරියයට යවන්නේ කියලා ඉති බලවත් උද්ඝෝෂණය කරපු නිසා මිනිස්සුන්ගේ ඉල්ලීමම නිසා පීරජතුමා මතක් කලා වංකගිරියට යන්න කියලා වංකකිරයට යාමට පෙරරිල්ලි මක් කලා එක දවසත් දෙන්න සියලුමදයකින් හස්සීය බැගින් දන්දී යුතු වෙනවා එදානටිගෙනස් සත්්‍ය සතික මහාදානය. දවසක් ඇතුළත සියලු දෙේකතු කරලා දවස්ස පුරා දන්දුන්නා. දන්දීලා මන්ද්‍රයේ දේවයට මතක් කළ මේ රජගෙදරට වෙලා මේ දරුවන් සමඟස්සුවෙන් ඉන්නට මම වංකගරියයට ගීලා නැවතිෙන බව. එදේ මතක් කලත් මන්ද්‍රී දේවය කැමති උනේනෑ එතුමේ තක් කලේ ඔබවහන්සේට සැපලැබෙන වෙලාවක මටත්තේ සැපේ ලැබුණා ඔබහන්සේ දුකවිඳනලායි මමත් ඒ දුක විනදරාගන්න ටඕන බෙදාගන්න ඕනේ එනිසා සැපදුක දෙක සමානව විඳගන්නට සූදාන මින්න්නේය මම් මේ ගම නාවි කියලා එතුමිය ගීල මුලින්ම්ම රත්තේ වාඩිිය වුණා දරුවනු සමඟ. මව්පියන්ට වැඳ ලවසරගෙන රතයෙන් පිටත් වනාා වංක ගිරිය බලා යන්න හිමාල පරවතයට. යන අතරමගදි සත්ත සතික දාානයෙන් දන් නොලබිච්ච බමුණු පිරිසක් පස්සෙන්ගයා ඉල්ල දානයට යමක් ඉල්ලුවට පස්සේ රතයෙන් බැහැල රතේ බැඳල තිබුණු අශ්වයන් දන්දුන්නා. ප්‍රෝහිතමග වේශයෙන් දිව්‍ය පුත්‍රය දෙන්නෙක්ැවිල් රතය ඔසුලාගත්ත. තවටික දුරක් යනකොට තවත් පිරිසක් ඇවිල රතයත් ඉල්ලුවවා. දරුව දෙන්න වඩාගෙන මන්ත්‍රීදේවිය දියනිය වඩාගත්ත බෝස්සා වහන්සේ. ජාලිය කුමාරය වඩාගත්ත රතයෙන් බිමට බැහල රතයයක් දන්දුන්නා. දන්දීල මේ රාජකයේ පවුල සුකුමාලවු පවුල අර බොරුලු පිරිච මාවදදිගේ බෝම අපහසුවවෙෙන්න්නමුත් වංක කිරිය බලා පාගමනින් පිටත් වන. ඒ පිටත්වෙන ගම නේදී මේ දරුවෝ මෙ පියතුමාගෙන් මෑණියන්ගෙන් පලවැලිල්ලනවා ගස්වලතිෙන ගෙඩිඉල්ලනවා. බෝස්සන්නනාස අත්ධික්කරණකොට ඒ පලවැල අතු බෝස වන්නාසි වෙත නැමෙන. ී දව සාධකාර දෙෙනවා එන එන දුගියන්ට නැතති එනොකී අත දිගහර දන්දුුන් පිනෙන් අද බෝසාණන් වහන්සේට මේ පළවෙල පවා දන්දෙනවා කියලා සඳහන් වෙනවා ඒ විදියට කටයුතු කරමින් මන්ද්‍රී දේවියගේ පියතුමාවෙත්ත ගිහිල්ල ඒ නගරත් රාජ්‍ය කරනාාරාධනා කලා එක පිළිගත්ත න හැ චේතිය පුත්‍ර මුරකරුවාගේ රැකවල් සහිතව අච්චත තාපස්තුමාගේ තරැකවල සහිතව වංකකිරියයට පිටත්වන. ලේ ඉතා ඉහලා තැනක තියෙනන කඳ මුදුන ය ැනක් තමයි ංක ගිරිය කිලි ඇන වස්තම්පුරන්නට නෙක්කක්ම පාරමිතා පුරන්නට තමයි මේ ගමන් කළේ ඒ මොකටද ගමන් කළේ ලෝතුරා බුදු බව පිණනිසමයි. කාමවස් වන තැහැල රාජාත් තැල්ලමය මහා ිනිශක්‍රමණයක් තමයි කරන්න. තට රාජ බිසව වෙසන්තර රජතුමා මෙ දරු දෙන්න. වංක ගිරියට සැපත් වනාා.වංක ගිරියට සැපත් වෙලා ඒ වෙන වෙලා වෙනකොට සක් දෙවර යුතුමා විසින් දුටුවා බෝස්ථානන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා තියෙනෝ එතුමාට උපකාරවෙන්නඩ ඕනේ විශ්වකර්මදිවය පුත්‍රයව්වා පන්සලක් සකස්කොට තබන්නට තවස් පිරිකර මවා තියලයන්නට සක්මං අලුවාදියස් සියල්ල මවල තිබුණා දෙවියන් විසින් දුටු බව දැනගෙන ඒ පන්සල තුළට ගිල්ල තමන්ගේ සලු පිළිවත් කරලා අර තවස් පිරිකර ඇඳගත්තා ඇඳගෙන සැරේ සැර ඇටියත් අතේ ඉතියාගෙන සංවුවර ැවිල්ල පකුණගා වැඩ සිටියා වාඩි වුුණා. ඒ දර්ශනයදැකලා බොහෝසයින්ම මන්ද්‍රී දේවයකි සිත නිවුණා. අනේ ස්වාමීනි රජගෙදරන්න රජතුමාට වඩ අද මේ ශාන්ධ දර්ශනය කොච්චර හිත නිවනවද ස්වාමීනි මටත් පැවිදිවන්න අවසර ලැබේවා කියලා මේ උත්තමාාවියත් පැවිදිවෙන්න අවසරගත්තා. ඒවගේම තවස් පිරිකර දරාගෙන පැවිදි වුුණා කුඩා දරුව දෙපළටත් පිරි තවස් පිරිකරන්දවලා පැවිදි කරවවා. ප්‍රතිං්ා දෙක් ගත්තම දෙපල පලවෙනි ප්‍රති්ඥාතමයි මන්ද්‍රී දේවිය ලබාගත්තා බෝස්ධාණන් වහන්සේ ඉල්ලීමක් වරයක් මේ වනේ යම්තාකල් වාසය කරනවා ද තවස්ධම්පුරනවාද එතෙක් අත්පා මෙහෙවර කරන්නට උනු පැන්සි සිල්පැන් බාදන්නට පලවෙල නිලාගෙනවිත් පෝෂණය කරන්නට අවසර ලබේ වාක අවසරල්ල ගත්ත ඒ අවසරිය ලැබුණ බෝස්තනන් වහසත් ඉල්ලි මක් කලා වෙේලාය මසක් අවේලාවේ තමන් වහන්සේ වෙත නොපැමිණිය යුතුයි ආදී ඉල්ලීම් කලාා ඒසි අල්ල පොරොන්දු වනාා. පොරොන්දු පරිදි මේ රජ පවුල බොහොම ප්‍රීතියෙන් නිරාමිස සුවයෙන් මේ වංකකිරේ ගත කළේ. යොදුනක්මානේ තිරිසංගත සතුන් පවා බෝස්තාාන් වහන්සේ මෛත්‍රියෙන් සමගි වුණා. වනදවී ෝපවා සමගිවනා කියල සඳහන් වෙනවා. මෙම කාලේ ගත වෙනකොට. එක්තර ජූජක කියෙන බමුණෙක් මිතතාපනනා කියන තමන්ගේ තරුණ බිරිඳ ගිල්ලීමට වෙස්සන්ත රජුතුමාගේෙන් දරුවන් ඉල්ලාගෙන රජතුමාගේ නගරයට ගිය එහහිද මිනිස්සු ගහල පන්න ගත්තා නැවත පාර හොයාගෙන වංක ගිරටාව.ඒ එන දවසිරාත්‍රී සිහින් එෙන්දුට්ටුවා මන්ද්‍රී දේවිය තමන්ගේ හදවත කඩුවක් ලෙලවමින් ආබ පුරුෂයෙක් හදවත උපටාගන්නවා ඇස් දෙෙක් උපටා ගන්නවා මෙ හහිනෙන් බිය වෙලා බෝස්තාානන් අාසත ගීල මතක්ලාම බෝස්තාන්හස දැනගත්ත මට දරුවන් දන් දෙය ලැබෙනවා. හැබයි ඒබ ඇගේඋුවේ නෑ දේවිය සැපර නිධගන්න ලබේ නැතිනිසාම මහාවනේ ඔවන් හහින පේන්න පුළුවන් ඒ ගැන හිතන් දෙපාකවා. නමුත් උදෑසනත් හරි අමුතුයි ඒ දැක්ක හීනෙත එච්චර හොඳනෑ පළවැල නිලන්න අන්්ඩ පෙර දරු දෙන්න බෝස්ථාණන් වහන්සටම භාරදිල කියවා ස්වාමීනිි ඒය නපුර හීනෙකුත් දැක්ක ඒ නිසා ගේ මේ දඩු දෙන්නා අබහන් සිහොඳින් බලාගන්න කියලා පවරලයි යන්න ගිය. නමුත් පලවැලනිලන්න ගේයාට පස්සේ ඇස කෙවෙනවා කෙක්ක වැටෙනෝ පැස්ස වැටෙනවා බොම අසුබදේවල්තමයි සිද්ධ වනේ. ඒ උදෑසනම් අර ජෝජක කියන වයස්සක ගොර හැඩි බමුණ පැමණනාා. ප්‍රමිණලා සුපතමින් ඇවිත් රජතුමාගින් මේ දරු දෙන්න ඉල්ලුවා. ඒම කියනකොටම මෙ දරුව බියවෙලා මේ බමුණ දැකල බියවෙලා අතරස්පකුණට ගහිල්ලා නෙලුම් කොලස්සසි හැඟගුුණ. එවෙලාේ දරුවන් දන් දෙන්න පුළුවන් හැබැයි මේ දරුවන්ගේ අම්මා එනකංදලා ඒ අම්මත් දැක්කට පස්සේ අම්මගෙන ොත් අහල දෙන්නන් කියලා තමයි බෝස්තනන් නාසේ මතක් කළේ. නමු ජෝජක බොමනා තවත් කලබල වුණා මේ දේවයාාවත් මේ දරුවන්න ලබාගන්න බැරිවෙනෝ එනිස්ට මතක් කලා ඔබහසේ දෙනවනම් මට දැම්ම දෙන්න කල්දාණ්ඩෙපා දෙනවයිකිව්ව නේද කියලා ඒ වගේ සරදමකුත් කලා නිසා ෝසතණන් වහන්සේ දන්දීමේි වස්සු සංගවන්්න්නේ නහැ මන් වහන්සගේ දරු දෙන්න ලෝතුරා බුදුබවපතා දන් දෙෙනවාගේ නදිෂ්ඨානය දරුව සොයාගෙන ගිය. පන්ස ලඇතුළටගිහි එපකුන් ළඟටගින් කතා කලා පුතේ චාලිය මෙහෙෙන්න්න කියලා.ඒ වෙලා ජාලිය කුමාරය කල්පනා කළ මතුමත්තේ මගේ පියේතුමා ලෝතුරා බුදු වෙනවා එදාට මම ශ්‍රාවකරත්නයක් වෙනවා කීකරු වෙනවා. එසේන අදමම මගේ පීතුමාට අකීකරුවීම සුදුසුනෑ එනිසා මම මේ බමනාම ගැති කෙළේවා මම පියතුමාළඟට යනවයි කියලා එනව පියාණනී කියෙ ගල දකුණු පල්ල අඩන්න පටන්ගත්තා. නැවත නැගයකොයද කෙලව නවතතා කලා දුවේ ක්‍රෂ්ණ ජනා කියලා ඒ වෙලාව දියනියත් කල්පනා කළ මගේ පියතුමා මතු ලෝතුරා බුදු වෙනවා. එසේ ලෝතුරා බුදු වෙන දවස්සේ ම ශ්‍රාවිකාවක් වෙනවා. එහෙමන අදමගේ පියතුමාට අකීකරවිීම සදුස නෑ විහෙස කරවිීම සුදුසු නෑ කෙලා එනව පියාණනී කියලා දුවගෙනගිහිඉල්ලලා දක් වම්පා ඒලිලා අඩන්න පටන්ගත්තා. දරුවන්ගේ කඳුලින් මේ උතුම් බෝස්තුන් වහන්සේගේ පය දෙපයතෙමෙනවා. බෝස්තුන් වහන්සේ කඳුලින් දරුවන්ගේ පිට තෙමෙනවා. ඔවෙලා ඇමතක් කළේ දරුවනි මම සියලු සත්‍යයන් සසරදුකින් එතරකරන්න ලෝතුරා බුදුවෙන්නයි ප්‍රාර්ථනා කරන්න. ඒනිසා ඔබ සසර සයුරෙන් එතරවෙන්නට නැවක් වෙන්ට. නැවක් කලා මා වෙතරකරවන්ට. මම ඉතර වෙලා ඔබවස් සසරින් එතර කරවන්නන් එනිසා මාාවෙනුවෙන් මේ ගමනයන්න මේ බමනා සමග යන්න කියලා මතක් කලා. ඒ අනොම දරු දෙන්නත් කියනවා ස්වාමීණි පියතුමනිි ඔබතුමාට මතු ලෝතුරා බුදු බව ලබේවා අපටත් ඒ බුදුසසුනේ නිවනි සැනසෙන්න ලැබේවා කියලා ඒ ගමනයන්න සූදානං වුණා. විශේෂයෙන් ජාලියකුමාරය මතක් කලේ පියතුමනි දන් දෙෙනවනම් මාවිතරදදෙන් මේ නංගීතාම කුඩයි නේද චූටීනේද. නංගිට අම්මනැතු ඉන්න බෑ අම්මටත් නංගිනැතුව න්න බෑ එහම කියලා මතක් කළත් පුතනුවනි දෙදනාම දෙනමයි කෙලයි පොරොන්දු වනේ නිසා මේ ගමන යායුතුමයි කියලා. අ ගොරහැඩි බමනා ගොර හැඩිය අත්තේ මෙම සිංගිති මොල කැටිය අත්තියල. කෙෙන්ඩියෙන් පැන් වඩමින් ආවර්චනය කළේ හදවත සමාන ඇසජක සමාන ප්‍රිය මනාප මගේ මේ දරු දෙපල මතු ඊටත්තු වඩාපිය මනාප, සියලු සතුන් දරුවන් සේසිතා. නිවණින් සසරින් එතර කරවන්නට ලෝතුරා බුද්ධරාජ්්‍යයම වේවා කියලා ආවරචනය කරමින් පැන් වඩමින් දරුවන් දන්දුන්න මහපොලෝපවා කම්පා කරමින්. ඒ බෝස්ථානන් වහන්සේගේ බෝසත් චින්තාවත්.ඒදාන පාරමිතා බලයනුයි මහපොලෝපවා කම්පාාවනේ. දරුවන් ලබාගෙන ටිකදුරක් අරගෙනයනෝ ඒ බමුණ යම්තනකින් ලස්සල වැටනට පස්සේ දරුව දුවගෙන වා නැවතම කද මේ බමුණත්ක යන්ඩ බෑ ඔොම සැරපරුස බමුණේ. ඒ නිසා දරුවද නැවත දුවගනෙද්දී බෝස්ථානන් වහන්සේ මේ ධරකදාානය කියන්නේ ලෝකේ කෙනෙකුට කරන්න පිය කෙනෙකුට මව කෙනකුට කරන්න අපහස්සුම දානය. ලෝතුරා බුදුභාපතන බෝසත්වොර සමහට බුදුබාපැති මතහරිනවා දරුවන්දන් දෙන්න බැරිනිසා. ඒ තරන් අපහසු දෙයක්ත්තමයි තව කෙනෙකුට දරුවදීම. ඉති ඒ උතුම් දානයදහිලා ඒ දානයගෙන ආවරචන කරමින් අහසදිහා බලමින්. නැවතනව සතුට වෙමින් ඉන්න වෙලාවේ අර දරු දෙන්න. දුවගැවිල්ල කකුලෙල්ලනාා. මකද මේ බමුණ පහරදිීල තියෙනවා. හේතු අපි දන්නවා මේ දෙව්දත්තෙරුන් වහන්ස තමයි ජෝජක බමුණ වෛර බැඳගෙනාව සසරෙදි ක්‍රරිදවන්නට. ඒ නිසා මේ මොල කැටි දරුවන් නිකං අරගෙනයන්න පුළුවන්. නමුත් තර තරහනිසාම් පහරදුන්න පිටට අතට පහරදුන්න ලේගලනෝ. හිති ඒනිසා බෝස්තුන් හස්වෙතාව දරු දෙන්න කෙන ප්‍රියානනි බලන්න මේ යමෙක් ඇනීමේ බාත බමුණා අපට පහර දෙෙනවා. පිටෙන් ගලන ලේබලන්න අතින් ගලන ලේබලන්න ඔබ වහන්සේ අපිට පිහිටවෙෙන් නැද්ද අපේ කාරුණික පේතුමාගේ තද ගලක්වෙලා දැයි අපිදිහා බලන්නවත් නැත්තේ කියලා ළමයි අඩ අඩා කිව්වා. නමුත් බෝසලන් වහන්සේ දෙස බැලියවත් නෑ දානයක් දුන්න එක උත්තම දානයක් දීලාවසානයි දැම්මේ දරුවමට අයිති නෑ. ඒ අදහසින් කරුණාව නැතුවනෙ වෙයි මතු ලෝතුරා බුදු වෙන්න බැහැ දරුවන් දන් දෙන්න බැරිවුණොත් නිසඒ ලෝතුරා බුදු බවගැනම සේකරමින් ඒ ලෝතුරා බුදුන දවසදිී අසංකේයේ අප්‍රමේය ගණන් සත්වයන් අමාමහා නිවනින් සසරින් එතර කරවනවා කියන ප්‍රීතියවිඳ මින්ම ආවර්චනා කරමින්ම නෑසුනාසේ සිටියා. නැවතත් බමුණා විල්ල මේ දරුවවාන් නැදගෙන ගියා වැල්පොටකින් බැඳගෙන දුක්දමින් පහර දෙමින් යන වෙලා. බෝස්තනන්න්නාස නැවතත්තිතනවා. අනේ මේ මොලකැටි දරුවන්ට පහර දෙෙනවා නෙවෙද නැවත රැගෙනෙන්න්නත් හිතුනාා නමුත් ආහිත හදාගත්ත මං එහම කළොත් මට මේ සියලු සතුන්ට පිහිට වෙන්නට ලෝතුරා බුදුවෙන්න බැහැනේද කළ නැවත සිත ශක්ති මත් කරගත්තා. මෙසේ රැගෙනගිය දරුවන් රාත්‍රියයේ ගහක්මුල තබල බමුණ ගහක්කුරණ ක නිදාගත්තා. රාත්‍රිය දේවතාව ගිහිල්ලලා මෞවේශයෙන් පියවේශයෙන් දරුවන් පෝෂණය කළ බවත් සඳහන් වෙනවා මේ දරුවන්ගේ පිණ නිසා. වියන්ගේ ආනුභාවෙන් සංජයේ පීරජතුමා වෙත්තම දරුවන් රැගෙන ගිය බවත් එ දරුවන්ගේ බරට වස්තු ලබාදුන් බවත් එදා රාත්‍රී ආහරුභව කල් වැඩිවීම නිසා මෙජෝජක බොුණා මරණයට පත්ච්ච බවත් මෙහි විස්තර වෙනවා. එ අතර එදා හවස් බාගේ මෙමෑණියන් පලතුරු පලවැර නිලාගෙන එන්න හදනකොට දිව්‍යපුත්‍රි හතර දෙනෙක් ව්‍යාග්‍රයෙක් සිංහෙක් කොටියෙක් වලහෙක් කියන වෙස් මවාගෙනවිත් මඟ හරස් කරගත්තා. අවස් වෙලා රෑැබෝවෙනතුරු යන්න දුර න්නෙත් නෑ හේතුව බෝස්ථානන් වහන්සේගේ ධනයට අන්තරායක් නොවේවා බාධාවක් නොවේවා කෙලයිසේ කළේ ඉති වන දෙවිය සාධකාර දෙනාටත් මෙ අම්මට ැහුුණ කෝමනමුත් රෑබෝවෙලා අසපෝටය අසපුව මඳුරු වෙලා පහන් දල්ලොලත්න බෝස්ථාණන් වහන්සේ කොටි ඉන්න හැබැ වෙනදට ජාලිය කුමාරය දුවගැෙනවිල් පළතුරු කෝඩ් අතට ගන්නවා. ්‍රිෂ් ජනාව මවගේ ඇකේට පැනලා කිරි බොනෝ ඒ කිසිම දෙයක් අද නෑ කිසිම සබ් දෙකුත් නෑ නිසුල්ම රගේල වැැඳ ලැහ් ස්වාමිනිමගේ දරු දෙන්න කොහෙද එ වෙලාවෙ හිත රිදන නිසා දුක වැඩි වන නිසා සැරම් මගේ කිව්වා මෙච්චර වෙලා ඇවිද ලැවෙලා දැන්ද දරු මතක්වෙරමේ කියලා ඒ වෙලා බොහොම දුකටපත් වෙලා අන්ඩමින් රාත්‍රියපුරා යොදුන් ගණන කැලේපුරා දරුවන් සෙවූ බවත් සඳහන් වෙනවා එසේ සොයමින් නැවිත් අලියොම කාලේ බෝස්ථාණන් වහන්සේළඟ සිහිසන්න ඇද වැටුණා. සේසන් ඇද වැටිච්ච වෙලා මාස ගණනාවක් තිස්සේ. රක්්මචරයා වැනවිෙන් රැකගත් බෝස්ථාණන් වහන්සේ කල්පනා කළේ මාාවෙනුවෙන් මාසමගම මේ කැලේට පැමිච්ච මේ මන්ද්‍රීදේවී පතිවෘතා සහිත හසරගමනේ පාරමි පුරණම මේ බිසව. මේ වනමැද අනාතෝමිය ගියොත් කිසිම උපහාරයක් පූජාවක් කරන්නවත් කෙනෙක් නෑ. එ නිසා මාවිසිසේ නැකගත යුතුයි නද කියල පකුණෙන් පැන්ගෙනල්ල මූනටහල අති නිෂ්පර්ශ කරමින් සත්‍යක්‍රියා කළ මේ මාස ගණනක්පුරා මාරැකි බ්‍රහ්මචරයා ව්‍යනු භාවයෙන්. ලෝතුරා බුදුබවපතමේ නෙක සිතින් දරුවන් දන්දීමේ පිනෙන් මේ මන්ද්‍රීදේවිය ස්ුවපත්වේවා කියල සත්‍යක්‍රියා කළ. එ අනුව සිහිය ලැබුණ වැඳග නැහුවා ස්වාමීනි කියන්න දරු දෙන්නටමකද වුණේ. න්්‍රීදේවිය සතුටුවන්න. දුරබැහැරිඳගෙන බමනෙක්කාව මහලු බමුණෙක් අපේ දරු දෙන්න ඉල්ලවා මම ලෝතුරා බුදුබව ලැබේවා කියලා අපේ දරුවන් මම දන් දුන්නා කියලා මතක්කලා. ඒවලා වෙ සාධ සාධස්වාමීණී දරුවන්නම් කොයිතරම් ලබන්න පුළුවන්ද නමුත් ලෝතුරා බුදුබව කොච්චර දුර්ලබද ඒසේමවේවා කියලා සාදුකෙල අනුමෝදන් වනාා. අනතුරුව මෙ දේවියද දන් වශයෙන් ලබා ගන්නට සක්දයව රජතුමා බමුණ විලාශයෙන් පැම්මිණිය බෝස්සාාණන් වහන්සේගේ හිත පරික්ෂා කරන්නත් පාරමි දරම සම්පූර්ණ වෙන්නත් අමුදරුවන් පරිත්‍යයක් කළ යුතු එයි ධරක පරිත්‍යාය කලා දැම් මේ භාරයාව පරිත්‍යයක් කළ යුතු වෙනවා. එයනෝ ඉල්ලීමක් කලා භාරයාව ලබා දෙන්නට කියලා එක හිතිම් ඒ මොතෙම දේවියගේ මුහුණ බැලුව දේවිය මතක් කළේ ස්වාමේනි යම් දවසක. මගේ මෞ්පියන් නොබවහන්සේට මාව බාරදුන්නද ඉදපටන් ආාවයිතය බවහන්සේටයි ඔබහන්සේ කැමති දෙයක්කා අනට එවෙලාවෙේ බෝස්ථානන් වහන්සේ පතිවුරතා ඇති මනාගති ගුණ ඇති ප්‍රියමනාපූ තමන් වහන්සේගේ මේ භාර්යාවගේ අත අර බමන ගතේ තියලා කෙෙන්ඩියෙන් පැන්වඩමින් නාවර්චනය කළ හදවතසේ ප්‍රියමනාප සමාන බ්‍රහ් චරයා ඇති පාතිවූරතා ඇති සමාන සද්ධාවක් සමාන සීලයක් සමානච්ඡාගේයා සමාන ප්‍රඥාවක් ඇති මේ දේවියත් මතු ලෝතුරා බුදු පවල බේවා කළ දන්දුන්නා මහපොළොවත් කම්පාවනාා. සක්ද රජයිුතු මහසට පැනගල සක්දි රජවිලා සංකයා සිටිය මේදේවිය දැන් මටයි අයිති. එනිසා නැවත මම බොහන්සේට දෙනවා මේ දේවිය තවත් කෙනෙකුට දෙන්නට එපාය. දරුවන් සුවසේම රාජ්චයටි පැමණනා වැටික දවස්සින් ඒ හැම දෙනත් පැමිණිෙනවයි සුවසේ රාජ්‍ය පිහිටනවය මතුමත්ය අබවහන්සේ ලෝතුරා බුදු බව ලැබෙනවාය කෙලාශිරවාද කරලා සක්ද රයිතුමා පිටත් වනා. රජ පිරිසත් පසුව අ දරුවන් සමගම සංජය පිය රජතුමා පෝස තිදේවී මහා රජ පිරිස සියලු දෙනා. වෙස්සන්තර රජතුමා බෝස්ථානන් වහන්සේ නැවත රාජ්‍යයට කැඳවාගෙනයන්න පිරිපිටිංආ වෙ මුලින්ම ජාලිය කුමාරයයක්ත් කිෂ්ම ජනාවත් දුවගෙන ගියා ඉදිරියටම. මන්ද්‍රීදේවයමි දරුවන් දෙකළ දරු සෙනහසින් ඉදිරියට දිවගෙන ගියා. ඔවුනොවන් වැළඳ ගත්තා ඒ සතුටට ඒ සතු්‍ර දෙැකවු රජ පිරිසද සිහිසන් වුනා. සියලු දෙනා සිහිසන්න්න වුනා බෝසාානන් වහන්සට පමණයි සිහියෙන් ඉන්න පුළුවන්ගුණේ ඒවෙලාවේ. තමන් වහන්සේ පිරූ පාරමී බලයෙන් දානපාරමිතා බලයෙන් සත්‍ය ක්‍රියා කරලා ොකුරු වැසි වවැස්ස්වා ඒ වැස්සෙන් තෙමුණු සිලුදනාම සුව පත් වනා. නැවත රාජ්්‍යට පැමැණුණ අභිෂේකල් කලාා රාජ්්‍යයේ දැහැමින් රාජ් කළ බවත් දානාදී පෙරුම්පිරු බවත් සියලු පාරමිධර්ම සම්පූරණ කරගෙන මරණින් පසු තුසිත බවනේ පදිලා. ඒ තුස්ත දිවෙලෝගේ සම්පූර්ණ ආවිශ්‍ය ගෙවල දෙවියන්ගේ ආරාධනාවෙන් සුදුසු කල්හි මනුලොව ජනිත වෙලා විෂනාාවන වයස්සේදී අ නිස්්කමනය කරලා සයවසක් දුස්කරත්්‍රියා කරලා වෙසඟපුන් පොහෝදිනයකද ඇසතු බෝධිරාජයන් වහන්සේට පිටදි සපිරිවාර මාරපරාජය කරමින් සර්වඥඥතා ඥාන සහිතව ලෝතුර බුද්ධරාජ්‍යයට පත්වී වදාල අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දා පැතූ පැතුම් පරිදි. මන්හසේ මුලින් මේ දරමය අවබෝධ කලා මේ දරමය වෙන කෙනෙක් ගැහගත් නෑ. තමන් වහන්සේම ගුරූපදේශ රහිතව දුක මේ අයි මැනවින් අවබෝධ කරගෙන දුක ප්‍රාණය කළා, අවබෝධ කරගත්තා. තන්නප්‍රහාණය කළ නිවන ශක්ෂාත් කලා මාර්ගය භාවිතාකොට අවසන් කළා. මේලෝකයේ පවතින හේතුවන්ෙන් හටගත් සංකත ධරම. හේතු නැතිකිරීමෙන් අවබෝධ කරගත් අසංකත නිවන කියන. සියලු දරමයන්, සියලු මාකාරෙන් අඩුවක් නැතිවාවබෝධ කරගත්ත ඥානය සරවක් නිතා ඥානය යාාවතකං යෙයියන් තාවතකං ඥානං යම්තාක් දැනගත් යුතු දේවල් තියෙනවාදලෝකෙ ඥානයත් එපමණ තිබුණා. යාාවතකං ඥානන් තාවතකං යෙ යම්. ඥානය යම්තාද්ද දැනගත් යුතු දේත් එපමනයි. නෙයන් අතික්ක මිත්වා ඥානං නප්පවත්තති. දැනගත යුතු දේට වඩා ඥානය ඇත්තෙන්න්නන ඥානයට වඩ තව එකක්ක් දැනගන්න කෙ ඇත්තෙත් නෑ ඒතමයි සර්වඥතා ඥානය. එස් සර්ව්ඥතා ඥානයෙන් නොදකින දෙයක් නෑ ආවරජනය කළොත් ඕනම දෙයක් බුදුරජාණන් වහසට දකින්න පුළුවන්. අනාාවරණ ඥානය කිසිවක් ආර නැතුව මේ ලෝ කෙසිල්ල දකින්න පුළුවක් ඥානය. සියලු ඥාන සහිතවයි එදා ලෝතුරා බුදු බවට පත් වනේ එලෝතුරා බුදු බවට පත් වෙලා බෝධිමූලයේ සතියක් ගත කළ එනි දෝධ සමාපති සුවයෙන් දෙවියන්ට ඇතිවන සැකදුරු කරන්නට බෝස්ාන් වහන්සේ අහසට පැන නැගලා යමා මහ අපෙළහර දක්වුවා ගිනි කඳකු ජලකඳකු සරීරයෙන් නික්මෝමින් දෙවියන්ටයිඒ ප්‍රාතිහාරය දැක්කු වේ. දෙවැනි සතිය පුරාම තමන් වහන්සේට ලෝතුරා බුදු බව පෙනණිස පිහිට වෙච්ච සෙවනවෙච්ච අචේතනික විච්ච මේ ඇසතු බෝධීන් වහන්සේට කල්්‍යාන මිත්‍රයෙක්සේ සලකා ඇසිපිය නොහෙලා බලා සිටිමින් පළවෙනිම බෝධි පූචාව කළා. කළගුණ සැලකීම සිදු කලා ලොවට අනුග්‍රහ පිණිස ආදර්ශ පිණිසත්. සත් සතිග වලා තමන් වහන්සේ පළමු දර්ම දේශනාව සඳහා බරණ සිසිපතන මිගදායට වැඩම කලාා. මේ පුරුෂයන් දමනය කිරීමේ ගුණයයි අද බුදුගුණ භාවනාව අපි සිහිකලෙත්. තමන් වහසේ දමනය වෙලා එළඟට පිළිවෙලින් මේ ලෝගෙ කෙලෙස් සහිත පංචකාමයන්ගේ ආතුරව සිටින රාගදේශ මෝහයන්ගේ ආතුරුව සිටින සත්වයන්. දෙවියන්, බ්‍රක්්මයන්, මිනිසුන් දමනය කළ බබයි මේ ගුණේ ප්‍රකට මාරතය, ප්‍රධාන මරතය. අනුත්තර කියන වචනයෙන් අර්ථවත් කළා උත්තරීතර සීලයක් භාග්‍යතුන්න්නහස සතුයි. උත්තරීතර සමාධයක් භාග්‍යවතුන් වහසසි සතුයි. උත්තරීතර ප්‍රඥාවක්. ත්තරීත විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් තථගතයන් ව සතුයි. එසේම අනුත්තර රූපකාය සම්පත්තිය ඒ නිසා අනුත්තරය කියෙන වචනය දෙනෝ. පුරුස ධම්ම සාර්තය කියනවා බ්‍රක්්මයන් දෙවියන් මනුෂ්‍යන් නාග සුපරණයන් තිරිසංගත සතුන් පවා දමනය කරලීමේ ගුණේ එයනුව බුදුරජාණන්සේ පළමුෙන්ම දමනය කළේ පංච වගේ භික්‍ෂුන් හන්සේලා. රණන සසි පතනට සපත්වනාට මුලින්ම පිළිගත්ත නෑ. ඇය හිතුවේ තාමත් ලෝතුරා බුදුවෙලා නෑ නමුත් පසුව පිළි පිළි අරගෙන සත්කාර කරලා වන්දනා කරලා පළමු ධර්ම දේශනාාව ශ්‍රවණය කළා. ඒ ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි. කොන්්ඩ්‍ය තාපසතුම අන්‍යා කොන්්ඩ්ඥ බවට පත්තමින් සෝවාන්ඵලයෙන් අමාමහනිවන ශාක්ෂාත් කරා ඒශෂනයහිම දහාටකෝටියයක් අනාගාමි බ්‍රහ්මරාජය අරිහත්වයෙන් අමානිවන ශක්ෂාත් කළ එතමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරය අනුශසනී ප්‍රාතිහාරය ද ආනුභාව එකම දේශනාවකි. වච්චන කිහිපයකින් දහට කෝටියක් අරිහත්යට පත්කරන තරම් ඒ වචන ශක්තිමත්. ඒ ම මේ දෙවවි මිනිසුන් දමනය කළේ. අනුපිළිවෙලින් තමන් වහන්සේ නැවත. අනිකුත් භික්‍ෂූන් වහන්සේලා හතරනමටත් අනුශසනා කළ සෝතා පන්න පලයට පත්කරල ඒ පස්නමම එකට උකරගෙන අනත්ත ලක්කන සූත්‍රයෙන් මේ ඇස කන්න නාසය දිවසරීරයාදි ආයතන සියල්ල අනාත්ම වශයෙන්. වසගේ ඒ නොපවතින වශ්‍යයෙන් මගේ කියල කියන්න බෑ කිය නරතයෙන් අනත්ත ලක්කන සූත්‍ර දේශනාවෙන් අරිහත්වයට පත්කොට වදාලා කොන්්ඩ්‍ය වප් බද්ධිය මහානා මස්ස ජී කියන පලවෙනිම ස්වාමින්හසලා පස් නම මේ බුද්ධ ශාසනයේ. පළවෙනිම රහතන් වහන්සේලා පස් නමු. අනතුරුව යස කියන කුලපුත්‍රය මෙරාජ සම්පස් සිටු සම්පත්තාදී බොහෝ මහේසාක සම්පත්තිධපු රාජ සිටු කුමාරයෙක් ඒ සම්පත් කෙරේ කළකිරලා රාත්‍රී ඇවිදගෙන යන වෙලා බුදුරජාණන් වහන්සේ ුණගැහිල දරමය හාලා සෝතාපන්න වුනා බරණ සිටතුමා පියතුමා පසු පසෙවිල්ල නැවත දරමේශ්‍රවනය කරද්දි මෙකුමාරයා සංඟවාාතය බෝව භාග්‍යවතුන් වහන්සිරිදි බලයෙන් නොපෙනෙන්නට ඒ දරමහලා පියතුමා සෝතාපන්න වෙද්දි යසකුළ පුත්‍රයා අරිහත්තයෙන් අමානිවන ශක්ෂාත් කළා. පසුව යස කියන රහතන් වහන්සේගේ විමල සුභාහු පුන්නචි ගවම්පතිය කියන මිතුරන් සිවු දෙනාද පැමිණලා පැවිදි වෙලා අරිහත්වයට ත්ුණ තවත් යහලූ පනස් හතර දෙනෙකුත් පැමිණුණා. මෙේ පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක්‍යන් දමනය කළ තමන් වහන්සේ ශ්‍රාවක පිරිස එන්න එන්න දියුණුණ. අනතුර බද්ධ වග්‍යකු මාරවරු තිස් දෙනෙක් එකට වාසයකරපු යාලූ තිස්න බද්ධ වග්‍ය කියන්නේ එකයි සමගි සම්පන්න යහලූ මෙයාල නාන ගිහිපු වෙලාවක එක වශ්‍යාවක් රැගෙන ගිය ප්‍රමාධ්‍යයක්බල රත්තරම් බඩු සියල් අරගෙන පැනල ගිය. එම් මේ කාන්තාව හොයාගෙනයි කුමාරවරු තිස් දෙනආාවේ බුදුරජාණන් වනාසිත් ගහක්මුල වැඩ සිටියා. ඇැවිත් භාග්‍යවතුන් වහන්සි යාහානො ස්වාමීනි මේ පැත්තිෙන් ඉස්ශ්‍රියක් ගියාද. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අයි බෝම පුුණ්‍යවන්ත පිරිස. සසේ පාරමි පුරාගෙනාව පිරිසක්. එක වචනයකින් දමනෙ වෙන සමත් පිරිස. එනිසා මතක් කළා කුමාරවරුණේ වඩා වටින්නේ අනුන් ගැනසවීමද තමාගැන සෙවීමද. එහෙම ස්වාමීනි තමා ගැනසවීමයි වටින් එහෙනම් වාඩි වෙන්නකවා තිස් දෙන වාඩි වුණ ඔවුන්ට අනු පිළිවෙල කතා ෝදේශනා කළා අඩුමකෙනා සෝතාපන්න වුණ උපරිම වශයෙන් අනාගාමි වුණ ආර්ශ්‍රාවකය බවට පත්වෙලා මෙ කුමාර ඔරු තිස් දෙනත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන්නාන්සෙල බවට පත් වුණා ඒහි භික්‍ෂුභාවෙන් පැවිදි වුණා. ඒහි භික්ෂභාවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සෙන ම සම්මුක වෙච්ච වෙලා ආමිරූපුන් නිවන්ත කුළ පුත්ත්‍රේෙක්නම් එකකුළ පුත් රැටවස්ථාව ලැබෙන භාග්‍යොතුන්හසේ ශ්‍රීහස්සයදුු කරමින් මහන මෙහිව පිරිසුදු බක් ්‍රක්්මචරයා වැහසිරමින් මැනවින් දුක කෙලවරකරව කියය නරතයෙන් දේශනා කරන ශ්‍රීමක වචනය සමගම ඉබේටමීස කිත්‍රෑ ලිවත්වෙල සිවරු පෙරවිලා හැටවස් පිරුණු තරන මක් සේ පාත්‍ර සිවරු දරව පෙනී යාමයි මේහි භික්‍ෂූප සම්පදාව කෙලකයන්. පිලින් භාගවතු වන්නහස නවතත් උරුවල් කාශප නදී කාශප ගයාකාශව කියන තුන් දෙෙනගේ පින දකිමින් ඔවුන් දමනයි වන්න සුදුසුවයි බව දකිමින් තතාගතයන් වහන්සේ ඒ අසපුුවට වැඩම කලා. ඒ උරුවේල් කාශප තාපසයගෙන් අවසරයක් කකිල්ලු ඇහි වාසය කරන්න නමුත් කුටසෙනසුන් තිබුුණ නැහැ. ගිනිහල්ගේ පමණයි තිබුණේ කැමතිනම් ගිනිහල්ගේ වාසය කරන්නේ කියෙලා මතක් කලා. ඇැබැයි ගිනිහල්ගේ ඉන්න පුළුවන්, එතන නාගරාජයෙක් කින්න මේ නාගරාජෙන් ර වන්න පුළුවන්ගේ අනතුරුත් තැඟෙ හ මක් නෑ ම ඉන්නන් කිය රාට්‍රි ග කළලා. තින්ේ නාගරාජයත් කවදමගේ බවනටාව කියලා තරහෙන් දුම් පිට කලා. එවලයි භාගයෝතුන් වහන්සෙත් දුමක් පිට කලා. නාගරාජයගේ දුමින් තතාගතයන් වහන්සට හානියක් නෑ න තතාගතයන් වහන්සේ දුමින් නාගරාජය පෙළමින් සිටිය. තවත් කෝප වුණ කෝපවෙලා ගිනි පිට කලා නාගරාජය. වෙලා තතාගතයන් වහන්සෙත් ගින්නක් පිට කළා. ඒගින්නේ නාගරාජය තැවනත් නාගරාජය ගින්න තතාගතයන් වහන්සට හානියක් වුණේ නෑ රාත්‍රයහෙම ප්‍රාතිහාරි දක්වනකොට මේ මුළලු ගිනිහල්ගේම ගිනිගෙන දැවෙනවාගේ පෙනුණ. අර තාපසරු ඇවිල්ල පන්සික දෙනෙක් තාපසරු අනේ අර ලස්සන ශ්‍රමණය අධිවරයි කියල වටවෙලා බලං එටිය. උදේ බුදුරජාණන් වහන්සේ මේ නාගරාජය පාත්‍රය දමාගෙන දමනය කරගෙන ගිල්ලා ල් කාශට පිගන්නවා යින් ොබේ නගරාචය කියලා නයිදමනය කරන්නන්නම් පුළුවන් හැබ අපි වගේ රහත් නෑ කියලා කිව්වා. එකන හිතේ මාන්‍යයක්ති වොන අදහසත්්‍ය වන දැන් අදකාලුන තනි වොඩාකින්නමෝගය රහත් නොවී රහත් වනාගල හිතාගන්නවා මාන්‍ය අධිමානය කළමිට ගැ ඉතින් රුවල් කාශපත් ලෝතුරා බදුරාමන්සි දිිය කිව්වේ මේශ්‍රමණයන් වහන්සේ මේ මහාශ්‍රමණය නයිදමනය කරන්න දන්නවා. ඇැ අපි වගේ කෙස් නැතිරපුුවයි රහතුන් වහසෙනන. නෙවෙයි කියලා. ඉති එහෙම මතක් කල්ලා තවත් කාලයක් ගත වුණා. භාග්‍යතුන් වන්සේ නැවත නොයෙක් නොයේ කෙරදි ප්‍රාතිහාර මෙ අයට පෙන්නවා. තිේ ඒරදි ප්‍රාතිහාර පෙන්වදදිී මේ උරවල් කාශ්‍යප සූදානන් වුණේ නැහැ බදුරජාණන් වහන්සව සරණයන්න ඒ හෑම වෙලාවකම හිතුවේ එරදිපානු දන්නවා හැබැයි අපි වගේ රහත්නං නෑ කියලා. ඉතින් මේ තාපසවරු ගිනිත අපි න තැ ගිනි දෙවියන් පුදන. ඒ දර පලන්ඩවනේ සිින් දරපලන්න ලෑස් වෙලායිඉන්නෝ දැන් බුදුරජාණන් වහසේත් පසකින්නෝ කොච්චර දර පපලන්න හැතුුවත් පොරවවෙෙන්ග හොත් පලෙන්නේිනෑ කිව එකත් එකට මේ මහාශ්‍රමණයගේ වැඩත්තම කාශ්‍ය පෙදරපලන්නද ගෙලැවවා ආහුන්දයි පලන්නකොේෙන එකෂණයකින් දරසිියල්ල පැලුණා. පැලුවට දැ ගිනි තියන්න ආදනවාඇ ගිනි දරගොඩවල් පන්සයක් වෙනම සකස් කරල තම ගිනි තියන් වෙන වෙනම් ගිනි දෙවියන් පුදන් නි තබන්න කොචරහැදුවත් ගනි ගන්නේ නෑ. එතකොටත්ක එකත්යකට මේ මහාශ්‍රමණයක් ඉෙරතියා. අයව කාශ්පය ගිනි තියන්න දේෙන. හොඳදයි තියන්න කොහෙන එකසනයකින් ගිනවලුනාව. ගිනි දෙවියන් පුදලා ගිනි නිවාගන්නවැ කොච්චර වතුර දැන්මත් ගිනි නිවන්නේනෑ. එවෙලා කියනවා ඒ අත් ස්‍රමණයගේ වැඩත්තමයි. කාශ්පය ගිනි නිවන්න දේෙන. හොඳයි නිවන්න කොහෙන එකසනය ගිනි නිවී කියය දර පලන්න පුළුවන් තමයි ගිනි පත්ව කරන්න පුලුවන් තමයි. ගිනි නිවන්න පුළුවන්තමයි හැබැයි අපි වගේ රහත්න නෑ කියල. ප්‍රාතිහාරයම තුන්දාස්සකනක් බුදුරජාණන්සේ පෙන්නොලතිය නොමේ රුවෙල් කාශ්පව දමනය කරන්නට. ති බුදුරජාණන්හන්සේම වැඩයි නවස්ථාව එක දවසක් ඒ උරුවල් ජනපද වැසි මනුෂ්‍යෝ උරවල් කාශ්්‍යප බලන්නට එනවා. හෙට දවසනෙන් අදවසිතන දැන්ගේ මහාශ්‍රමණයා ඇවිල්ලා. ප්‍රාතිහාරයක් ව පෙන්වුවත් මේ මිනිස් ඔොක්කෝ මහාශ්‍රමණය සරණයයි. අප්‍රතියන ලැබෙන දේවා ඔක්කෝම නැතිවේ හිට මහාශ්‍රමණය එන්නේ නැත්තම් කිය හිතුනා. බුදුරජාණන්ාහසිටත් ඒක පෙන්ුනා හිතුවම අම එන්නැත් හන් දයිගල හිතනවවා ඒ නිසා පසුදින වැඩම කළේ නෑ. එදා උතුරුකුරුදිවෙනට වැඩම කරලා එහි පින්ඩ පාතිකරගෙන දදානවලඳදල නෝොතත්වි ඇසුරුරගෙන වාසය කරලා පසුදින තමයි වැඩිය. වැඩමකරාම රුවල් කාශ්‍රප කෙන අන අපයේ උබහන්සේ මතක්ක හරියට මක අපට හරියට මිනිස්ාව. අපි හරියට කෑම ලැබුණ ඔබහන්ේ කොටසම්ම අරන්තිවන්නේ දැන් වලදන්න ක දුන්නා ඇයිආාව නැත්තික ලැව්වා සමමාරයිති හිතින් අප ැතුවුණන පස්සේආමහු ඇයියාව නැත්ති කෙළේ වගේ තවා දන්නත්තන් හොද හැබයි බදුරජනන්න්නස් දන්න ඉතින් ඇයි උඹ හිතවනි මං ාව නැත්ත හොඳ යි කියලා ආහෙමද ලැච්ච වුණා නමුත් හිතුවා කිව්වා අනුන්ගේ හිත්පේනො තමයි හැබැ අපි වගේ? රහත්න නෑැකි බුදුරජාණන් වහන්සේට දවසක් දානට වඩින්නගලා කියලා මතක් කලා. මතක්කල පයින්ෙනකොට බුදුරජාණන් වහන්සට දිබලයෙන් දමදිව කියලා යම් දමගසක් නිසා ප්‍රසිද්ධනම් ඒ මහා දමගස වෙත්ත ගොස් දම ගෙඩියක් කඩාගෙනැවිත් දානසාලය වාඩි වෙලා ඉන්න. උරේකාශ වස්සේ නෝ හති දමෙන් ඇවිල්ලා න කොයිවෙලා විදාවේ. මං මේ දමගහට කියලා ගෙඩියකුත් කඩන්න අවේවාට දෙ ආහෙමද එහෙමතින් දුරගන් යන්න පුළුවන් තමයි හැබැයි අපි වගේ රහත්නම් නෑකිව. අවසාන වශයෙන් දවසක් මේ ගඟ පිටාර කරල වැස්ස වැඩිවෙලා මුළු අසපුූම යටවුණා. පුරුවල් කාශ්ප කල්පනා කළ මේ මහාස්ශ්‍රණය යටටවඋුණත්දන්න ෑගල ඔරුවක් කරගන තාවසුරුත්තෙක රුව පැදගෙන ගිය. ඒන් බල්ලකොට බුදුරජාණන් වහන්ේ අර ගංවතුර මැද්ද බිම් කඩක් මවාගෙන එහි සක්මන් කරමින් ඉන්නවා. බල්ලකොට සක්මන් කරනවා හරි පුදුමයි. බුදුරජාණන් වන් හසින් මැවිල්. ඔරුුවේ වැඩ සිටිය. ඒ වෙලාවේ ගංවතුර සක්මන් කරන්න පුළුවන් තමයි ඒත් මපි වගේ රහත් නෑ කියද්දි. බුදුරජාණන් වආස් දේශනා කළ උරුුවල් කාශ්ශුම් බ රහත් නෑ. උම රහත්තන මගටවිල්ලත් නැමොකදහෙම කියන්නේ එතෙක් කිටියේ මොකද හිත හැදෙනතුරු. ඉන්ද්‍රිය දරම වැඩෙනතුරු. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දහුම් දෙසන්න සුදුසුවෙලාව සුදසවෙයාලාවොදර දන්නවා අනිත් අයි වගේෙනවෙේ ප්‍රතාගතතියන් අසි දන්නවා. කොයි වෙවටද කතාගන්න ඕනි? කොයි වෙලාවටද කියන්න ඕනි කොයි වෙලාබට නොක කියන්න ඕනිේ කියනවනම් මොනවද කියන්න ඕනි කියලා බුදුරජාණන් අනාස දන්නවා වැඩියෙන් කියන්න ඕන ටිකයිද කියට කියන්න න කතාව කිව්වා. ඔබ රහත් නෑරහත් මකට පැමිල්ලා නෑකිවම වැැඳ වැටුණා. වැඳ වැටලා දැමි කියාගන්න බෙර විටීමද පැහැදිලා හිටියයටට මානය නිසා ඉදිරිපත්තු නේනහැ? සරණයන්න නමුත් වචනෙන් මතක් කර වෙලාවෙ සර ැගිය පැවිදිව වසිරල් කෝ ගලයොත් යහල බල හෙනම් පැවිදිවේ ගෝලයවට ගින්කෝ මනන්නේ අපිත් මේ පැහැදිලාට ගුරුතුමාට කිය ගන්නඩබෙට අපිත් කැමතික තින් ජටමු ලිවත්ල සෙක සැවල් බාල ඔක්කම ගංදයේ පා කරල මේ පන්සීයක් තාපසරු පැවිදි වුණා. නදීකාශපට ගයකාශපට දකින්න ලැබන මේ පාවෙලා එන පිරිකර හොයාග නැවිල්ල ඒ පිරිසත් තුන්සයක් දෙසීයක් කියන තවත් පන්සීයක් දෙනත් පැුණා. දහසක් ජටිලය පැවිදි කලා දමනය කලා ලෝතුරා බුදුරජාණන් වහස. මේ විදිර බුදුරජාණන් වහසර ධමනය වෙච්චි පිරිස අසංකේ අප්‍රමේ ගණනක් සිටිනවා. සූවිසි අසංකයේ නවකෝටි හැටලක්ෂය අත්තරම් දෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හලම දම්මනය වුණා. තෞතිසා දීව්‍ය භාවනනි සත්තනි වස්කාලේ මාතෘු දිවරාජ ප්‍රමුක දෙව අන්ට දේශනා කරපු අභිධර්ම දේශනා අවසා නේදී අසූ කෝටියයක් දෙවිවරු අමානිවන ශක්ෂාත් කලා ඒ දමන ේවීමක් එදි විවරු. එසේ යමාමා පෙළහර දක්වන වෙලාවෙ සැවැත්නුවරදි ඒ දෙසූ දරම යහලා විසිකෝටියයක්ක් සත්වයෝ අමා මාහනිවන ශක්ෂාත් කළේ එක කියයන්න විසිකෝටියයි කළ ගැෙන මනිස් විතරක්නෙවෙේ. දෙවියන් බ්‍රක්්මයන් සහ මනුෂ්‍යයන්ද ගොඩක්යි කල්පනර මනුෂ්‍යන් වෙතලයි නිවන්න අබෝධ කරන්න පුළන්ගරනෑ නිබුදදු සස්ස වන ඩම පරිසක් නිවන්න අබෝධ කළ බ්‍රහ්මයන් සහ දෙවියන්. අඩු පිසක්තමයි නුෂශ්‍යලෝක නිවන්නා බෝධ කළේ එනිසා මේ දිව්‍ය ්‍රහ්ම කියන්නත් බොහොම භෞ්‍ය නිවන්දාෙන සුදුසු ආත්ම භාව අපි මනුෂ්‍යලෝකිනනි ස අපට හිතෙන මනුෂ්‍යයෙක්ම වෙන්න ඕනේ කියෙලා. එහෙමක් නෑ. ලෝතුරාබුදු වෙන්නේ මනුෂ්‍යයක් පසේබුදු වෙන්නේ මු අග්‍රශ්‍රාවක මහහාශ්‍රාවක ප්‍රකෘති ශ්‍රාවක වෙන්නේ මනුෂ්‍යය. ඒ අමතරව ආර්ශ්‍රාවක භාවයට පත්වයෙන දෙවියන්ට බ්‍රහ්මයන්ට පුළුවන්කම තියනවා. මේේ බුදු සසුනක ද කියන පාර්ථනා කරගෙන පුතුමන්ගේ සස්භාවප බලන්න ගොඩක්යි කතාවන්න මේ ගැනක අපි කතා කරනන්න කවරඩට කතා කරන්න ප. ඇතම වැඩල්ලාමය නොන. සාරිපපුත්්ත මහරහතන් වහන්ේ මහමගලන් මහරහතන් වහන්ේ මේට ඒකාසයින් කල්ප ලක්ෂයකට පෙර නොමදස්සේ බුදුසනේ තමයි ප්‍රාර්ථනා කලේ නියතිවර ලැබයි. ප්‍රාර්ථනාගොඩක් පරනයි නියත වශය විවරන් ලැබුණේ අනොෝමදස්සේ බුදුරජාණන් වහසගේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ. අග්‍රශ්‍රාවක දෙපල වෙනවා කියෙක තමයි ඒ විවරණය. ඒ අනුව ඇවිල තමයි මේ බුදු සසුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කල්ප අතිස් වැහින වැස්සේ බිින්දු ගණ ගනන් කරලා කියන්න පුළ මුහදට මෙච්චර වැටනෑ ැහි බිදු. පොළොවට මෙච්චර වැටුනා වැහිබිදු පරවතයට මෙච්චර වැටනා වැහිබිින්දු. ඒහෙම කියන්න පුළුවන් ප්‍රඥාවක් තියන වෙනස්ශ්‍රාවකයෙක් නැහැ, ්‍රඥාාවෙන් දෙබනනි වේ ලෝතුරා බුදුරජාණන් වහන්සට පමණයි. මේවා විශේෂයෙන් දැනගත්ත යුතු දේවල් ආශ්‍යර්යවත් දේවල්. මේවා හංගන්න පුළුවන් කමක් නෑ මේ අමතුක ලයුතු වෙන මොකද ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරන පිරි දෙවලොව ඉන්න මනුෂ්‍ය ලෝක න්නවා. මේ ලෝකයේ යම් තැන කඇති. ලෝතුර බුදුවෙන උතුමන් වහන්සනමක් අරමුණු කරගෙන පාරමය පුරන බුදු පිරිසක්. ශ්‍රාවක පිරිසක්. පැමිණිච නිසයි අද ගෞත බුද්ධ ශාසනය අපර ලැබුණේ. ලෝතරා බුදවෙෙන්න්න තනියම ගිහිල්ල පුළුවන්ක මක් නෑ. තව පිරිසක් ශ්‍රාවක පිරිසක් ඇතුව පාරමි පුරන්න අවශ්‍යයි. එහෙ මුතුමන් වහන්සේලා වර්තමානය වුනත් අපට වුනත් අපේ ජීවිත තුළ පැවිජීවිතුල මුණ ගහිලතිගෙනවා. එම උතුම් ස්වාමීන් වහන්සේලා බොහම සිල්වත් ගුණවත් භාවනා වැඩු හිත දියුණු කර ස්වාමින් වහන්සලා වැඩ සිටිය. එනි ගුරු දේවන් වහසල වැඩහි හිත් සිටිය. වහන්සේලා ප්‍රඥාව නැතුව නෙේ. පින නැතුව නෙවේ අර අපිට කල්පනා කරන්න න අයොමුවෙන්ඩෝඕනි දීපංකර පාදමූල්ලයට. යම් කෙනෙක් කියන්න පුළුවන් අප සුමේද පණ්ඩිතයන්න්නහසසි මෙච්චර කල්මි සසර හිටී කොච්චර දුකක්මදින් නැත්ත. එදා අච්චර අතර නිවන් ලැබිලත්. ආවි අපරාධි කලා දැන් අදකාලින් නැටීතේ මක දයාලාආද කියන්නේ අදාාදම නිවන්දකිින් නොනෙමයි. ආය යන්න නම් නෑ සංසාරයේ කියල කතාාව දමයි තියෙන්නේ. තිය එහිමතනකොට ලොකුම අපරාධ්‍ය අත්තමයි බලංගයා අපේ භාග්‍යතුන් හා සෙදා කරලති නැයි අතරපත්නිවන් අත්හැල්ලා තියෙන. එනම් ඒ දීපංකර බුද්ධ ශාසනය තියේදි නේද ප්‍රාර්ථනා කළේ මමත් මෙමනි ලෝතුරා බුදුරජාණන් වහන්ස කෙනෙක් වෙනවා කියලා. තියහෙම ප්‍රාර්ථනා කරන්න තහනමක් නෑ කාටවන් නීතියදදාාන්න බැ බුදු වෙලාහහි මහුවවෙෙන් නෑ ශ්‍රාවකයක් කෙලා හුවෙන් නෑ අද මේ ගෞතම සසුනිම. හි බෙල්ලට කියලා මෙම කියන්න බෑ උඹ නිවන්දකින්න ඕනගේ. කැමතිනම් නිවන්දකි නුස්සා කරන්න නමුත් මේ ලෝකයේ සැරිසලද්දි මේ ජීවිතයක් පැවි්ජීවිතය ගතකරද්දි. අපට පේනවා කතාාව තරම් වැඩනම් නැති බව. එකති අකමැත්තෙන් නමුත් දුකසේ නමුත් කියයුතුයි මකද හැමෝගෙම කියන තරම් මේ ගුණදරම් වැඩීමක් නැති බව ලෝකෙ දිහාබලන්නකොට බොහෝ සේයිම් පේනවා. ක් මයාාවක කරැවට ඉන්නා බව තමයි අපට නැ හැඟෙන්නේ ඒකට හේතුව තමයි කෙලෙස් වසගේ. ඒ න නිවන කියන්නෙත් අද අලවිර බා්ඩ බවට පත්වී තිබෙනවා අනගාටෙන් නමුත් කයුතුයි ඒක තමයි ලොක්කුම අභාග්‍ය අපි ලබපු. බුද්ධ ශාසනයක නිහතමානිවෙන්න බැරිශ්‍රාවක අදඉන්නවා. එක ඇන තමන් සියල්ල දන්නවා වගේ කතාකරන භික්‍ෂුන් හසල අදඉන්න. ම බදුරජාණන් වහන්සේට එයා කිය ළමතන හාමුදුර අපිට වර්තමානයහන ලැබුණ එයා කියලා. එදි ඒවා හොඳදේවල් නෙවේ කාගෙවා වැරදි කියනව නෙවෙේ. ති මේවා අපි දැනුවත් වෙඩෝනේ මේ හිතක ශ්‍රද්ධාව නැතිවනාට පස්සේ. හික්මීම නැතිවුනාට පස්සේ ලාබසත්කාර සිලෝක මුල්ලුනාට පස්සේ වෙන්නේමකද්ද කියනෙ එකයි මේ පේන්නේ. ඉගැන් තමන්තරං උසස් කෙනෙක් තවත් නෑ.සාස්සූ කෙනෙක් නෑ. ගේ ආගම කකද්දකි ලෙවෝ මගේ ආගම මනුශ්‍ය දහම. මනුස්්‍යත්්‍යතම ආගම. ත්‍රාගමක් නෑ කියන, සාාස්ත්‍රෘු කෙනෙක් නෑ කියනවා. මනුස්තකම තියනෙනවා නම් ඒ එකතම මගේ ආගම. මගේ දර්ශනය. එදර මම වර්තමානයේ නිවෙනෝ එකැනෙ හිත නිවාාගන්නවා. මම ලැබෙන ලැබෙන වත්හරිනෝ. අරමුණ වත්හරනවා. මේෂනයේ ජීවත්වෙනවා. හරිම ලේසි හරිම සරලයි බොහෝම ඉක්මන්ට වැඩේ කරගන්නත් පුළුවන් කියලා හිතනෝ. නමුත් ඒක කතාබහක් විතරයි. උකදේ කතාබහෙන් එහාට ගිහිපු ගුණදරම දියුණුන් වෙලා නැහැ කියල තේර නමුකද මේ නොයෙක් විදිී දියුණු තාක්ෂණි කඋප කරන භාවිතා කරමින් අන්තර්ජාලය පාවිච්චි කරමින් තමාන් නිවැරදි වෙන්නට නොයික් භික්‍ෂුන් වහන්සෙල බොහෝසේ මිලමුදල් වියදන්කරකර කරුණු කාරණයි ඉදිරිපත් කරන. රහත් වෙලාන එහෙම කරන්නේ. සෝයානනකොටම තියෙනවන යම් ශක්තියක්. යම් කෙනගේ හිතේ කැපීපේනට මුදුන් පත්වෙන්නට මම තමයි සයාල දන්නේ කියන්නට ඒ ඔක්කෝම අර නිවෙන තැනද නැතිවෙනවා. එනම් සැබවිම්මනි වඋනානෙ වේ යම්කිසි වචනමාත්‍රයකින් වර්තමානයේ බහුලවශයෙන් භික්ෂූන් වහන්සේලාත් ඒ අනුව යන ගිහි ශ්‍රාවක පිඩිසාත් බහුලවශය නිවනම තමන් අවයක්ක් කරගෙන තියෙනවා ජීවත්වෙන්නට. නිවන් දකින්නවා කියන එක අවරුත් කමති දෙයක් අපි හැම දෙනම් පතන දෙයක් හැබයි ඒ මේ කියන තරම් පහසුවෙන් ලැබෙනවයි කියලා හිතන්න පුළුවන්කමක් නෑ. ඒම ලැබෙනවනන් ර සංකල් පක්ෂ ත බදුව පරම්පුරන් නෑ බුදුරජාන්සේ ෙටි ක්‍රමය හයාගෙන වන්හස අපටත්වක ක්ට කියලදීලා අපි ක්කම සසරින් ඇතරන. එම කෙටි්‍රමනය නිය ක්‍රම ඇතිය එතමයි දස පාරමි පුරන්නට සත්තිස් බෝධි පාශචික දරම වඩන්නට ප්‍රඥාරමිතා මුදුන් පත්වෙච්ච දවසතමයි. චතුාර සති ධරම මැනවන් වැටහිෙන් අවබෝධවෙනි. දෙයක් තේරුණු පලියට නිව නවේ. අපිට හැමෝටම බන තේරනවා සමමාට ප්‍රඥාව තියනගෙනට බනතරෙනනවා ්‍රියේතුකන අභිධරමේ තේරනවා. කරුණු තේරනවා කරුණු වැටහු පලියට පටිස් සමපාති තේරෙනවාොද අච්චාවෙන් අවිද්‍යාාවනිසා සංකවරට ගන්න එක තේරනෝ. නොතේර නොනෙවේ. ඇබ තේරුණයි කියලා තමන් කෙලෙස් නැසුව වෙන්නේ නෑ. දො කෙලෙස් නැසවාය කියලහිතාගෙන. නොල විච්චද ලැබුණනාය කෙලිතාග. ජවෙලානෑ ැහිතෙනම රජවුනාා කියලා ට නියෝග දෙනව රජතුමාාවගේ අදර ගොටි කන්නවෙනවා.යි රජවෙලානෑ මෙ හීනෙන් රජවුණ මිනිස්සුන්ට අන දෙන්න යනවා එට පස්සේ ලැජ්ජාවට එහෙන නොලැබුණු නිවනක් ලැබනා කෙළෙහිතා ගැනීමත් ලොකු අනතුරක්. ඒ ලක අනතර සිදුව අවස්ථාධකත් තින පලබෙනනි අවස්ථාවතනයි භාවන වඩමින් යන්න කොට්ට සමාධී ආලෝකයන් කෙරෙහි විදර්ශනා ඔබාසියන් කෙරෙහි පක් ලේශ හයක් ඇති වෙනවා විදර්ශනාවිදිත් ඒ ආලෝකයේ ප්‍රීතිය ඔබාසිය කියන මේ දහයෙන් තම මුලා වෙනවා සෝවාන්නාදී මඟඵල ලැබූවාය කියලා ඒකට කියන අ වච්චනයක් අධිමානය කියලා ධර්මය සඳහන් වෙන විනේ සඳහන් කරනවා අන්්‍යාත්‍ර අධිමානා මේ මාර්ගඵල කතාවේ ප්‍රතිං්ඥා දෙද්දී අනිත් අයට කියද්දී අධිමානයෙන් කිවොත් ඇවත් වෙන නෑ ඒකට හේතුව තම තම මුලාවෙලා තම එක කියලති ැනදැනම දැම් බාවනා මාත්‍රයක් නෑ විදසුන් මඩන්නෙත් නෑ. සීලමාත්‍රයකුත්නේ හැබැයි සිවුර පෙරවාගෙන ලස්සනට එයා රඟපාමින් කියනවා මම රහත් එතොට දැනගෙනම තමයි කියන්නේ තමන් මදන්න තමන් හිතේ හොඳවට කෙලෙස්තිේ නවා. හැබැයි කැමරා විශස්සරා කියනවා මට කෙලෙස්නේ මගේ වැඩටික හරිදැම් ම කලෙේන ලාවේ ආයිටික දව සබ බන කියල මං කැලේටයනවා. එකති මටත් කියන්න පුලුවන්. වට පස්ස අනිවාරයෙන් මිනිස්සු පිළිගන්න. උඟ පිළිගන්න බලාගෙන සාධනනා දෙන්න බලාගෙන තම ජතාවත් ඉන්න මුකද නන්නේ කොහෙද රහතන් වවාසගෙනෙ දකින ලවෙන්නේ කියලා බ්ලොකු ආසාාවගකිත් තම අදකාලේ අපේ උපාසකඋ පාසිකව ඉන්නේ. ඒනිසා එවනි රහතන් වවාන්සගෙනෙක් හිටි හැටිය පහළ වනොත්. විශේෂය රහන් වන්සල වැඩිපුරෙන තැන්තම හිමමාලවනය සිරිපාඩවිය මහාවනය කොහෙෙන් අරි කැලේකින් ආවයි කිව්වා ගවන් දුවගෙන එච්චර ඔන්නනෑ රහත්කන වචනය හුණු ගමන් අපි සරණය යනවා. එදේ නිසා මේ තත්වය ගමක් නෑ ඇතින් සතුරුනන් හොඳයි. නමුත් ඇත්ත දේරුන්ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රණීක නිවනක් දේශනා කළේ නෑ. ඒක මහාපාරමි බලයකින් අපේ තතාගත බුදුරජාණන් වහන්සේ දුක්විඳල වෙහිසිල පාරමී ගමක් ඇවිල්ලතම අවබෝද්ධකරය එකකයිම මතක්ලේ අග්‍රශ්‍රාවක දෙනම ඒකා සංගි කල්ප ලක්ෂයක් පාරමි පුරලයි මෙ ඥානය මහකුරා ගත්තේ. ආනන්ද මහරහතන් වහන්සේ නන්දරහතන් වහන්සේ අනුරුද් මහරහතන් වහන්සේ ආධිකොට ඇති අසූ මහාශ්‍රාවක උතුමාන් වහන්සේලා ශ්‍රාවිකාවන් වහන්සේලා ප්‍රහත්මහිණින් වහන්සේලා ගෞතම් බුදුරජාණන් වහන්සගේ සසු නෙදී. තනතුරු ලබනවා කියන ප්‍රාර්ථනාවෙන් පාරමි පුරාගෙන පැමණුනා දමුත්තර බුදුරජාණන් වහන්සක සසුන මීට කල්ප ලක්ෂකට පෙරයි පහල වනේ එහිද තමයි නියතිවරනශට්‍රී ලැපුණේ. තින් මේවාපි කියවන්න ඕනේ දැනගන්නෝන එකක දෙයක්ත්තමේ ශ්‍රද්ධා ඉන්්‍රිය වැඩෙන්න්නට සසරගමනේ ස්වභාවය දැනගන්නට. නිවනේ ස්වභාවය දැනගන්නට. ඇත්තරම කිවෝොත් නිවන ගැන කියලා නිවන්දකින්න පුළුවන් කියලා කිවෝොත්තමයි ස්වාමින් අහසකෙනකට අදකාලේ තත්ත්වයක් ලැබෙන්. හෙම නවේකිවුවොත් ඇතම තියන දවු ැතිවෙනවා. හැවයි අපි ඉගගත්තු දේවල්නු අදකපු දේවල්ලනු, අපේ ආචාරයන් වහන්සේ ලැසු කරද්දිිත් සහ මේ උතු ාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපිටක ධරම ඇසරු කරගන යනකොට වැටහෙනවා අවබෝධ වෙනවා මේ කියන තරන් ලේසිවැඩක් නෙමේ භාග්‍යතුන් වහන්සේම මේ දේශනාතු ලෙක තැනකදී උපමාවත්දක්වොන. සංයුත්ත නිකායි. යම් කි කෙනෙක් දක්ෂදුන මාෙක්. එය අස්ලෝමයක් කරන්න අස්සලෝමය සීයට පලලා, අස්සලෝමයක් සීයට පලලා, ඒ කුඩා කොටසක් එල්ල නෝ දුරි. එවැනිි මස්පොල් අස්සලෝමයක් අරගෙනෙවැනි කොටසක් අරගෙන දුරයිඉඳං ඒ අස්සලෝමෙන් අසලෝමයට විදිනවනං මහනෙෙනි එක පහසුද්ධ කියලා බුදුරජාණන් වන්සේ අහනෝ. ස්වාමීෙන් අහස උත්තර දෙෙනවා ස් සාමිනි භාග්‍යතුන් වන්නසේ එක හරීම දුෂ්කර වැඩක්. එක ලෙහෙසි පහසු වැඩ නෙවේ. මහනෙෙන. කෙනෙක් අස්ලෝමෙන් අස්ලෝමයට විරිදිී පහසුවෙන්. එයා ලෙසියෙන් විදි. හැවයි මේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි චතුරාර්ය සති තමන්ගෙනුවනින් සත්‍යඥානටනවා කියෙ එක සෝවානෙනවා කෙනෙ ගීටත් වඩා අපහසුයි කෙනෙ එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා බුදුරජාණන් වහන්සේ කොයි වෙලාකවත් නිවන පහසුය කියලා දේශනා කරලා නෑ. තවත්තැනක ආනන්ද වාමින් වහසේ මතක් කරන සාමිනි භාග්‍යතුන් වහස මට මේ පඩි සවපදය හොඳට වැටහෙනවා. මට හරි පහසුයි කියල එකකට බදුරාණන්හන්ේ හන ආනන්දට පහසුන අයඔබ අරිහත්යට පත්වනි නැත්තේ. ආනන් දෙහෙම කියන්නේ පදර්මේ තියන ගබීරම කොටසතුමයි පටිච්ච සමපපාද. දොට එහම එවනි හාශ්‍රාව කට බා බුදුරජාණන් වහන්සේ මේ ලඟකොට ගණ්ඩපා කියල දේශනා කරලා තියන අදනං ඉති අච්චාරුවක් වෙලා යෙන හරි අවුලක්. ි ව්වාගේල මට වැඩක් වෙන්නෙත් නෑ ොකද කිව්වට පිළිගන්නෙත් නෑන අතිමානයේ ස්භාවන්නේ අතිධාවන ඒදෙන නිසා නමුත් සිහි කරගන්න බුදුරජාණන් වහන්සේ එහෙමයි ඒ නිවන් අවබෝධ කරගන්න එක විස්තර කරලා ඒකෙන් කියන නිවන් අවබෝධ වෙන්න නැකිෙනන එක වරද ගන්න එපා අවබධ වෙන්න පුළුවන් ක්‍රියුතුක භාවයට පත්වෙල අලෝබදේ සම්මහෝ කියෙන කුල් මුල්තුනෙන් කරගත්තු බලවත් කුසලයකින්නම් ඉපදුනේ එයට ශක්තිය තියනවා. ඒත් ප්‍රඥාදී පාරමී ධර්රම පුරල නැත්තම් ධරමය ආප ගමණවන්න අවබෝධ වෙන්න අප අහල තියෙනවා දේශනාව සඳහන් වෙන්නේ සතර පදගාථ වශ්‍රවනය කරලත් සෝවන්න වෙච්ච පරිස් අතීතේ බොහෝ සිටිය අද එවැනිම ගාතාවත් දේශනා කරද්දි ඒ දේශනා වහලා කවරුවත් සෝවාන්වෙනි නෑ එ නොවෙන් එක මහේතුව තමයි අර පාරමි දරම නොපිරීමේ හානි එ නොපිරීම තම හේතුව දැන් එහෙනම් කළයුත්තම කද ගුණ දරමටි අපිටන්න ඕනනි දැම්ම ධමදේශනා කරන්නේ ධර්මදාන කරන්නේ දායකවි අපි මේ බණ කියන්නේ වෙන කිසිමදය කරන ව. අපේ ප්‍රාර්ථනා බෝධිය පිණස මාමහනි වන පිණස අපට ප්‍රඥාපාරමිතාවක් වේවා මෙ නොවැඩු ප්‍රඥාාවන ලැබුණු ප්‍රඥාව ලැබේවා. ඒ ප්‍රාර්ථනා කරන්නට ධර්ම දේශනාවක් කරන කොට එක දේශකයන් වහන්සට ලැබෙනවා. මැනවින් ගෞරවේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ඒ ස්්‍රණය කරන ශ්‍රාවකයාටත් ප්‍රඥාපාරමිතාවක් බවට පත්වවා. ගොල්ලොටම වන්දරටක් බෝට පත්වනවා. එබ අපි තේරුම් ගනග සමහර ගදහසත්වයන සෝතා පන්නවත් වෙන්නඇතු බණ කිය නොදනෑ මොද එෙම ටත් අහන ලබන ටත් කිව්ව එක ස්වාවිාන්ස කෙන එබවහන්සි සෝවාන්න වී බණ කියන කියන්නේ කියන්නේ බොරුවා කියල කිව්වා. එහෙම බෙලෝට පස්සේ අපිට ප්‍රඥාපාරමිතා පුරාගන්න වෙන්නේ මෑ මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ අතීති ලංකා වැඩිහිට පුතුම් රහතන් වහස කෙන ඒ සවාමින්නහස රහත්වවෙන්නත් පිර සෝතා පන්න වෙන්න පෙර තමන් වහන්සට දරුසයහසින් මවක් මෙයෙන් උපස්ථාන කරපු දායිකාවට. ධර්ම දේශනාවක් කළා. කෝම ධර්ම දේශනා කළේ පෘතක්ජන භාවිඳගෙන මර්ග පරලබල නෙවේ. එද එහෙම දේශනා කරන අතරුත්තර ඒ දේශනා ධරමයම ඒ දේශනාධරමයම මනසිකාර කරම ඒ දේශනාවත් කරන අතර දිම ස්වාමින්න් වහසේ සෝවාන් පලට පත් ව. ඒ දශනාවම ශ්‍රවණය කරගත්තු ඒ මාතාව දරමස්ශ්‍රවනය කරමිම ස්ෝවාන් පලයට පත් වනම්. එතකොට ස්වාමෙන්න් වහන්සේ බණ කියන ගම ස්වානන උපාසිකාව බනහනගම සෝතා පන්නුනා. එදර පාරමි බෝධිය පිල්ල තිබුණ උුණ ධර්මටි වැඩල තිබුණන එකයිකාරණ නතුමික වෙන කිසිම හේතුවන් නිසාන්න වේ සෝතා පන්න වෙන්නේ අවශ්‍ය ගුණ ධර්මටික පිරල තියෙන්නවා. එනාර පිපෙන්න තියෙන මල් පොහොට්ටුව. ුම් පහොටුවක් රුඩැස් වරන ගොට පිදෙනනවා වගේ. දරම හනකොටම නිවන්න අබෝධ කරගන්න පුළ ගටිතඥ කියන ශ්‍රාවකයන්ට. තික විස්තර වශයෙන් දේශනා කරදි විපචිත කියන ශ්‍රාව කොටස නිවන්දකිනවා. ගොඩක්ල් පාරමිර ැන් ගුණ ධරම පුර බාන්නහ කළ සමට ජීවිත කාල මුත්සාහ කලා නිවන්නාබෝධකන නයයි කියන ශ්‍රාවක පිරිස. තව පිරිසකිනො පද පරම කියලා එකන්නේ ජීවිත කාලෙ මුස්සාහ කළත් මේ ජීවිතයේ නිවන්දකින් බැරි නිවන්දකින්න ඇති කොටස් දෙදක්වේෙනවා. ලි ස්තර කරාවගේ බුදු පසේබුදු මහරහත් තුන්තරා බෝධි පාර්ථතනාවෙන් අනවන මේ වෙලා කොච්චර බනයහුවත් විතා විපස්සන වැඩුව සෝතාපන්න වෙන නෑ. ග සෝතාපන්න වෙන්න ඇති සෝතාපන්න වුනොත් අර ප්‍රාර්ථනා විට වෙන නැති නිසා. එකක හේතුව. අනත්තක තමයි පිනනෑ දැපට පේනවා ලෝකෙ දිහා බැලුවම පංචකාමයන්ම ගරු කරන, රූපයන්ම ගරු කර රූප ොයාගෙන යන ශබ්ද ගන්ද රස පහස ගෙවල් දරුවල් යානවාහනට කඩම් මිල මුදල්ම ගරු කරගෙන. ඒෝම හොයමින්. විනෝදම පතමින් සතුටම සැපේම සොයාගෙන යනවා මිසක මේ දරමේ දයා හරල්ලවත් බල නැති මනිස කොච්චි නොද. තර මෙයාල පද පරම නැද්ද. පද පර මෙමකද පින ක්‍රැස් වෙන්නෙමන. අකුසලේමේදමින් නකුසා සමාපත්ති ඉඳල පංචකාමයක් නැසුරු කල්ල අවසානි මෙැරල සතරාපායට යනවා. කුසල් කරන්න සමාරයගෙන පින් කරන්නෙත් නෑ පව කරන්නක් නැවැඩන්න අපි ඉතිං කාටවත් කරදරයන්නේ අපි අපේ පාඩුව ඉන්නවා ගලක. පාඩුවඉන්න බෑ මොකද චිත්ත චෛසික ස්භාවයානෝ චෛයිසික පහල වෙනවා අකුසා චෛසික නිරන්තරය පහලෙනවා. ලෝබ දේශ මෝ ඉරිසියා මසුඩුකං ආදී පහළ වෙන. ඇබ මෙයාල්ල පහල නොකරන්නමනොවද අලෝබ අදේශ අමෝ කුසල් පහල කරන්න හැබැයි හිතුවන්න ත් අකුසල් පහල වෙන ඇයි රූපයක් දැක්කල් ලෝබේ ශබ්දයක් ඇහුව ලෝබේ කරම පත වෙන්න්න හැබැ කරම පතදක්වා දදි වෙන නික ඉන්නක. නොදවා ම පිහිතම කෙනෙක් පව කරන්න මනතුවයින්න හැබැ පින් කරන්නෙන්නේ මනුස්සලෝකට එන්න හේතුවනේ පිනක්. ඒ පින යම් දෝස ගෙවිල ගියොත්. අපිතුම් පින ඉවරටම වරුනැක ලෙෙනාගේ? අන්නයා පින නැති බවනිසා පව්නෝ කලත් අපපායට වැටනවා. නිරට තිරිසල්ලෝකට වැටනවා. ප්‍රේතලෝකට එනම් පින කියන්නේ සසරගමනේ රැඳෙන්න්න මගවිියතම ප්‍රදෙන්නකිවේ සුගතිය රැඳදිින්. නැම් පින් කලත් නැත සසරයනෝ. එක වරදගන්න දනෑ මකද? ොචායි් නිරේ කල්ප ගනම් බොහෝගල්කාල් දුක්න්න සිද්ධ වෙන පුළුව. ඇයි බේරෙන කරම යන්න පිනක් ඇත්තේෙමන ඇද යමරජතුමාගේ විස්තරේ දෙවද සත්‍ර කියනවා දේව දූති පස්තන සීකරදන නිරට එන කෙනෙක් බොහම සුළ අකුල් කරලාවත් ඇයි පිනක් සීකරදලා සුගතීරයවන්න පුළුවන්ද බලන් එ බේරෙන් අවස්ථා තියනවා පින් කරන්න. එනම පිනට ගරිහා කරනවන පින ගැන පිනට නිින්දාා කරන වන බුරජාණන් වහන්සේ වරනාකරපු දරමටම ගරියා කරන වන මේ දේශකයන් වහන්සේලා ඉන්න කොයි පැත්තිද බුදුරජාණන් වහන්සසිට විරුද්ධ පැත්ත. ඇ බුදුරජාණන් වහන්සේම දේශනා කරන සබබ පාපස් අකරන. අකුසල් කරන්ඩ පායකෙන් අරතවත් කරන සීලේ. කුසලස් සප සම්පදා කුසලස්සගේනකොටම පින කියන එක තමයි. කුසලය කියන පින කියන එක ආකාරෙහි විස්තරන. කුසලය කෙලක කියන ප්‍රාණගාතාදී කුල් දාහයෙන් වැලකීමට දස කුසල් කියනවා දස පුුණයක් ක්‍රියාව වෙනම සඳහන් වෙන දාන සීල භාවනා පින්දීම පින් අනුමෝදංවීම වැඩි හිටියන්ට දෙමවපියන්ට සැලකීම වත් පිළිවෙදැක්වීම ධර්මශ්‍රවනය ධර්ම දේශනා කිරීම සම්මාධිට්්‍යය ඇති කර ගැන. එදොර මේ පින් දයයි දසපුුණයක් ක්‍රියා මෙ වඩන්න වඩාන්න අප ඉන්්‍රිය දරම බලධරම දියුණු වෙනවා සත්තිස් බෝධි පාශික ධර්ම දියුණන එකයි වෙන් පින රැස් කරන්ඩෝන කුසලස්ස උපසම්පදා. ඒක සමාධිශික්ෂ වශයෙන් බදුරජාණන් වහස විස්තරන සමාධීශක්ෂා වඩන්නුවන එකක්. සචිත්ත පරියෝද පනල්ලට ප්‍රඥාශික්ෂාවෙන් සිත දමනය කරන්නම කද භාවනාවෙන්. ඒ මන භාවනාව සමතයෙක්ම වගේ සමතයේදිල විපස්සනාවට හෙරලා නාමරූප දරම විපස්සනා කරනකොට අනිත්‍ය වශයෙන් ශ්‍රාවකයට ඇති වෙනවා ඥානය මෙ සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. එයින් දමනය වෙන හිත. එෙසුන් දම දමනයෙන් එතුන් එනි ශික්ෂා එසෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම පද දේශනාවල බොහෝතැන්වල පිනවරණනා කළ තියනවා ඒවන් ජාතයන මච්චේන කත්තබ්බං ුසලම් බහු මෙසේ උපන් මිනිසා මනුලෝවපන් මිනිසා විසින් බොෝකුස කළ යුතුයි තුර දෙවියන්ට කරන්න බැරි පින්කම් තින මනුෂ්‍යයන් කරන්න පුුවන් සංග උපස්ථාන ධන පූචා එවැනි පින්කම් න් කන්න ලුවන් දෙවියන්ට සුල භෝෂයෙන් කරන්න ලැබෙන්නේ යිතා කලාතුරකින් කරගත් බව සඳහගෙනවා මහාකාශප මහරහතන් වහන්සේට සක්දවරයුතුමා දුගේ විලාශයෙන්යවිල්ල ධන පූජා කළ බව සඳහගවා නමුත් මනුෂ්‍යන්ට තමයි දන් දෙන්න පුළුවන්. එන උපන්මි නිසා නොයෙක් මතවාදවල පිහිටන්න එනැතුව නිවන්දකිනා ජාති දක්වාම බහුල වශයෙන් පින්කල යුතුයි කෙනෙකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසන පිංකලාම සර දික්කවනවනම් බුදුරජාණන් වහන් සේ දශාව කරන්නේ නැදමක වට පටලගන්නේ අවිච්‍යාපච්චා සංකාරාගන පදයතම පට ගන්නේ. මකද චතුරාඩෙ සත්‍යවබෝධ නොවෙන තුරේගැන් රහත් වනතුරුම අවිද්‍යාව තියනවා. රහත් වන තුරුම කරම සකස් වෙනවා. කැමති වනත් අකමැතිවුනත් ඒක මේ අපි හිතලා කරන දෙයක් නෙවෙයි. රහත් වෙනකන් තියනවා. සෝතාපාන ශ්‍රාවකයට, සකදාගාමි ශ්‍රාවකයටට නාගාමි ශ්‍රාවකයට. නා ගමිශ්‍රාවකත් කරම සකස් කරනවා. එතන වෙනසකට දී නකුසල් කරම සකස් කරන්න එකකට ලෝබදේශකින් සකස් කරන්න යි මොහයෙන් තියෙනවා. එතට මෝහේ කියන කරම තියෙනනෑ කරම පතනෙවෙයි කරම කියනවෙයි ැ ඒ අකුසල් චෛස්සිකයක් රැස්සෙන පුළුවන් ඒ මානාදී අකුසල් චෛස්සික අනාගාමාරයන් වහන්සට පහල වෙන. ඇබයි සතරාපායට යන්න තන අකුසල් සිද්ධවෙන්නේ ගෙන සෝතාපානුට පස්සේ හතරපායට වටින් නැත්තේයි. ඇබේ කරම අවසන සකස් කර ලවසන් නෑ රහතන් වහන්සේ අවිද්‍යා ප්‍රහාණය කරාම කුසල්වත් අකුසල්වත් සකස්න්න ඇති නිසා තම අවිච්චා ප්‍රහාණය සංස්කාර ප්‍රහාණය වෙනවයි කියන්න. ඉතින් අර අවෝධඥානය තරම නිසා තම එක එක් නමක පටලගන්න අඩු වැඩි භාවශ්‍ය මුකද තම් තවක ෙට්ට තේර දේනවෙේ තග ෙට් තේරෙන තමට වැට හෙක තවක් ගෙනට වැට හැගලට කියන්න බෑ ඇති නිසා ඔය බෝධයේ මදිිකම නිසා තම කෙනෙක් හිතන්නේ එහනම් කරම සකස්න්න ගොඩ හසර දික් ෙනවා අපි කරමණ කරන්න. ඒගන් රහත් එන්න කලීම වැඩිනවත්වනවා. ඒම නවත්වන ගොඩික දෙයක් වෙනවා පිනරැස් වෙන්න ඒනිසා සුගතිර යන්න වාසනාව නැතිවෙන පවරැස්සීම නිසා අපායට යන්න වාසන වාසනාවක්නේ අවාසනාව ලැබෙනවා. ඒක නිසා ඕකතම වෙන්න යන්න එනිසා මේ දරුණු විපතට වැටෙන් එපා සමාරදේශ ගන්නාසලම කියනවා. ො දශාව තුළින්ම බුදුරාන්හසේ ුද්ධ වචනය ප්‍රතික්ෂිත් වවා. ඔකද ඒ භාග්‍යතුන් වහන්සේ බොහෝත ඇංගල කියලතිනො කුසල් කරන්න කියලා. එනිසා පුුණ්ඥංචේ පොරිසෝ කයිරා යම් කිසි කෙනෙක් පිනක්කලොත් කයිරා තේසම්පුනප්පුන නැවත නවතේ පින කරන්න කියනවා. තම්මි චන්දන් කයිරාත ඒ පිනෙහි එපින්කමේ සතුටින් කැමැත්ත යෙ දෙන්න කියනවා. මොකදහෙම කියන්නේ සුකෝ පුං්ඥස්ස ච පින් වැඩිවීම සැප පිණසම හේතු වෙනවා. ඉතිං එවැනි මැනවින් දේශනා කර බු දරමයක් තියෙන වෙලා අපි කියනව නම් සංකාර්රස්සනවා කර්මරස්සනවා රහත් එෙන්න වැෑතකොට පි රහත්වෙන නම් දැම්ම ඉඳම් වැඩේ නතර කරනවා කියලා තරෝ හිතා බලන්න බුදුරජාණන්හසික වචනේ හරියට ඇල්ලුවද ඇතං වලිගෙන් ඇල්ලුවද කියන එක.ගනිසා ඒ දේවල් වරද්ධ ගන්නවා වරද ගත්ත කියෙන සසර ගමන මිවරයි. ස මේ සුළුතැන් මෙ පොඩි පොඩි තැන් මේවා වරද්ද ගත්ත කියන්නේ නිවන් මගම අවසන්. එ නිවනට යාම සුගතිීරයාන් පස කළ සතරාපාට යන්න පා පාගන වන මිත්‍ය දෘෂ්ටිය බෝඩ පත්න නොදරම අවශ්‍යනය කුසලේ අවශ්‍යනය කළ ගත්තුකම අරකිව සාමාන්‍ය ප්‍රජ්ජන ය කියනෝන පින් ඕනෙනෑ පවඕනෙන්නේ ආන එකකට තමයි ස්වාමින් වහස කෙනෙක්ම වැටෙන්නේ. එහමනං පං කළ යුතුමයි. පවනං නොකළ යුතු. නොගද බුදුරජාණ අස් දේශන කරන පවක්කලොත්. ත නවති තන්නත්්‍ය එපා අයි කරන්න තන්නත් එපා කරන්න අත්තපා. ඊළඟ ගාත විදේශනාාවනවා. දඩ පිනක්කලොත් නැවත කරන්න සතුටින් කරන්න නැවත සීකරන්න ධනයක් දුන්නුුණන සීකරන්න. එදානය දුන්නේ තමන් සසර දුකින් එතෙරවෙන්නට නිමන ප්‍රාර්ථනාකරගෙන අතීතීන්දං අපි ප්‍රාර්ථනා කරන ගාතාවත්තියන ඉදම් මේ පුං්්‍යකම්ම මට මේ පිනේ. ආසවක්කයි අවහන්න්න වෝතු. ආශ්‍රවශය කරලා බ දුක්කාාප ංචතු සියල දුකින් විදිී නිවන්ඩකින් නත රහත්වෙන ල බේවා කෙනෙක පාර්ථන රහත්වනවා කියවු එතන තියෙනවා පසේ බුදුවීමත් තියනු ලෝතර බුදුුවීමත් එහම මොකද අරිහත්වේ තම ඒ සියල්ල සිද්ධ වෙන සියල්ලු කෙසු නැසීමතමයි අපි හැම දෙනාගේ ප්‍රාර්ථනා එනම් පින්කල්ලා පතන්න තියෙන දෙයක්ත්තමයි නිවන නිවන ප්‍රාර්ථනා කරමින් කුසල් කරන්නටඔඕ එතකොට තියෙනවන යම් අඩුපාඩු ජී විතවල ඒවා පිරෙන්න්න පිණ. මාප මං්්‍යේත ප්‍යස්ස නමන්තන් ආගමිස්සති මේ පින පොඩී කියලා මේ පිනේ විපාක මට ලබෙනකක් නෑ කියලා. මෙහින් සැපක් ලැබෙනකක් නෑ කියලා හිතන් එපා කියනවා. උද බිදුු නිපාතයන. වතුර බින්දෝ බිදුු වැටලා උද කුම්බෝපි පූරති වතුර කලයක් පිරනොෝ වගේ. පූරතිදීරෝ පං්ඥස්ස ප්‍රඥාවන්තයා පිරෙනවලු පිනෙන් තෝකතෝකම්පි ආචිනා. මේ කරන කුඩාකුඩා පින්කම්. වරින් වර කරන පින්කම් එකතු වෙලා ප්‍රඥාවන්තයා පිණින් පිරී නිවනිින් සැනසෙනවා. නිසා පිනත් එක ගැටෙන් නැතු පිනේ වටිනාකම් දැනගන්නට අපි ආරාධනා කරනවා මේ සියලුම ශ්‍රාාවකයන්ට. සනවත නැවත පින්කරන්න පින්කරන්න එපාකිල යම් සාමින්හන්ස කෙනෙ කිය න උන්හන්සේ තන් වහස ලැබෙන දානෙම දෙන්න එපාගින තම ගිලති. ඒම ගෙනකොට දායකෝක පිළිගත්තයි ගැන්නේ ඒ හාමුදුරුවන්ට දානෙත් නැති වෙන පොටත් තමයි පැදිලා තින් මේ ධනයෝන නිසා පින් කරන්න කියන නැවී එක බුද්ධ දේශනාව තියෙනද බුදුරජණන්සේ බොහෝවාරවල වරානා කළ තතාගත යන් වහන්සේගේ පිළිවෙල කතාව හැම තැනකම දේශනා කළ තියනෙ දාන කතා මුලටම තියෙන්න්නේ දානය සීල කතා එළඟට සීලය ලට ඒ දෙකේ ආනිසංස සග්ග කතා. ඒ ආනිසංසක කොයිද ලැබෙන්නේ. මනුස්සලෝකයේ සක්විති රාජ්‍ය සම්පත්තාද මනුලො ලැබෙන ලෝක සයේ කාම සම්පත් ලැබෙනවා භාවනාධයන වැඩුවනම් රූපාාවච ්‍රහ්මලෝකොල් එක ලැබෙනවා අරූපද්‍යයන ලැබුවන අරූපාවචර ්‍රක්්මලෝකළ ලබෙනවා ඒ සුගතිය ඕක ස්රගේ එ ඒ ස්වරගේ වරනාා කරන එක කතාවකින්. ඇබ වරනාා කරමින්න ඇලෝතු රැබුදු කෙනෙකේ වරනාවත් එක ආහිතහර වනවා මේ කාම සම්පත් ලැබෙන් රප ශද ගන්දර ස පහන ලබෙන් ලෝකලට ගියා ඒ අ මු්ලෝක හෝදී ලෝකටග කාම ලෝක හතිඒ කාම සුගතිය ලැබෙන පංච කාමයන් දුක් සහිතය කාමානං ආදීනවගතා මේවා දුකට හේතු වෙනවාය මේවා ඉස්තේරන නැතිය කියෙත් බුදුරජාණන් වන්සේ අර හිත හැදෙනකොට නැවත දේශනා කර. එකම දේශනාව තා මේ ඔක්කොම දේශනාවෙන්. ඒ දේශනා කරන්න පුළුවන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් අසනමකට විතර ශ්‍රාවකකොට යම්පරියායකින් කරුණටිකත් දක්වා නිතර හැබැ නිවන්න අබෝධ වන පරියායකට දේශනා කරන මත්යනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ සාමමුක්කන්ංසිකදේශ සහිත වූ පිළිවෙල කතාව කියලා. එම කාවාදීව කියල ඒත් නතර කරන්නේ එනද මේක වැඩක් නැත්ත මේ ඉදල වැඩක් නැත්තන් කොහේ දන්නන්නේ එන ශ්‍රාවක අතරමංගනට පස්සේ දුකම කියලා දුකිින්ම කියලා නතරගෙන අතරමංගෙනන. එම් දුකිින්මදන මග මොක්ද. නෙක්කම්ම යානිසාං සමේ කාමයන් අත්හැර යාමම තමයි ඒ දුකිින්මිදීම මග නිවද කියීමගේක තමයි එන කාමය අනත් හරින් යිෂ්කරමයේ දෙන්නට. එයානි සංස කියනවා. නෙක්කම් මෙයානි සංස කියනකොට හිත මුරුදු වෙනවා. ඇතෙත් දිදුක්ක සමුදය රෝධ මක්ග චතුරාඩි සත්‍යය දේශනා කරන එනම් සියලුම සම්පත් ලබන්න හේතුනය අපි සසරදි කරපු පිනමයි. ප්‍ර සසාමාරක නෙක් නම අප ප දිවලෝකයනෙ හොඳද ෑ ම වගේගෙනෙක් දිවිවලෝට යන එක මධි පුංචිකමක් ම මනුස්්‍යලෝකදම මේ වැඩටි කරගෙනනිවරන්නව නේම අහස්තියනවා. නුස් ලක ැ පති ත් ත්ත ගැට ේරෙන ොයිතන විපත්තිය ොද කරදරති නොද රාගදේශම කොච්ච නිසුග ඩද ආයුෂ කොච්චර අඩුද. මෙමනි කාලෙක මනුෂ්‍යලෝක ජීවත්්‍යෙනවා කියන්නේ ආයප දෙන පතනවා කියන්නේ තවදුරට තවත් දුකම්ම තමා එනිසා දි්‍යලෝක ස්වභාවේ දන්න ඇති නිසා තමයි හෙමහිතන්නේ ආරෙ දෙවියන් සහිතූ ලක්ෂ ගනන් කෝටි ගණන්, බ්‍රක්්මරාජුර, දිව්‍යරාචෝරු, එහි වාසය කරන ඔක්කොම සත් පුරුෂයු ඒ පපදුන අපට එවැනි රහත් බ්‍රක්්මරාජයකි ධරමය අහන්නත් පුළුවන් කමතියෝ. තෞතිසාදිවය බවනි සුදරමා දේව සභාවේ සෑම්පෝයක් දවසකම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දරමය ගැඹුරු දේශනාාවල් සනන්කුමාර බ්‍රහ්මරාජය සහධති ්‍රහ්මරාජය ආදී කොට ඇත්තාව උතුම් අරිහත් බ්‍රහ්මරාජෝරු මේ කවද මේ අරිහත් බ්‍රහ්මරාජවරකෙන් මනුශ්‍යලෝකෙති හෝ දීව්‍යලෝකෙදදි අනනාගාම පලයට හිතද ියුණු කර එයින් චුත වෙලා ඉප දෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි කනෙට්ටක කියන සුද්දාවාස රක්ම ලෝක පහි. මේ රූපාවචර ලෝක පහක් සුද්ධවාස කියන්න එම කෙලෙසුන්ෙන් සුද්ද වූශත්්‍යයන් එහිවාසය කරන බැවින්. අනාගමී ආර් ශ්‍රාවකයන් සහ රහතන් වහන්සල පමණයකයන් එහහිදි රහත්වෙච්ච තුමන් තම මේ කියන්. මොකද මෙහිදි හෝ වෙන තැකෙ රත්තු නානනා ඒ යන්විදයක්. නෑ අන්තිමාත්මය වෙන නමුත් අනාගමවෙලහි කිය නිසාතම ඒෙරහතන් වහල දැන් ඉතුරවෙලා තින් පලවෙනි දේශනා බතක් කළ දහට කෝටයක් රහත් බ්‍රහ්මරාජරු ඉන්න එනම් අතීත බුද්ධ සාාසන බොහෝ මේක රහත් බ්‍රක්්මරාජර, වනනාගාම ආර් ශ්‍රාවකයෝ කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණනම් තවමත් සුද්දවාස පහේ වැඩ සිටිනවා පිට වන්දනා කරලා පින් රැස් කර ගන්න පුළුවන් හිතින් ඒ සියලු මරිහත් බ්‍රක්්මරාජුරුන් අපගේ නමස්කාරය වේවා කියල වඳන්න පුළුවන්. ඇසර නොපෙනනත් හිතන් දෙැක දෙකවදන්නට පුළුවන් රහතන් වවාසල්ල නැත්තින එඉන්න කොහෙදන්නේ බයනතෝ ගැන්න පුළුවන් පංච සුද්ධවාසන ඉන්නවා. මෙහ ඉන්නවාද ගෙනකන හරීම සක සහිතයි මකද සමට මානසිකරෝගයක් ව පේනවා රහත්තුනනාවා දංකනදට දැංකීන රහතන් වහසේල්ලා බැලුවට පස්සේ අර තුම් රහතන් වහන්සේලගේ රහත් පලයක්ත් හැලුවට ලක්ෙන වගේ කතාවත්තමයි දැන්පේන්නේ. එ අපිට බය සැකනතෝයිතන්න පුළුවන් අරිහත් බ්‍රක්්මරාජෝරූ වැඩ සිටිනවාය. න දෙවුලෝ ඉපදනව අපි කුසල් කරල මාර්ගයේදී වුණු කර යනකොට රැස්සෙන්ෙ පිනක්නේ ධානය සීලේ භාාවනා තුළ මිපස්සන වැඩුව රැස්සෙනෙ පිනා. පින්කම් අතර අග්‍රපින තමයි විපස්සනාව. අනත්්‍ය වද දුක්පදේ අනත්ත පදේ යම්ශනය අවබෝධයෙන් වැඩුවන එක උසස්ම කුසලය. එන ඒකෙන කොච්චර බෑබෑ යන්න බෑකකිව්වත් ඒ අයනවා අදීවලෝකයේ. ඇඩගයාට වස්තෙරනා යතා ස්වභාවය එතන හොඳයි ඒක සැපයි. සනීපයි කරදරාඩුයි හිත සංසිඳෙනවා මනුස්්‍ය ලෝකෙ තින මේ කිසිීම කායික පීඩාවක් එහ ඇත්තේ නෑ. ඒ කෙලෙස්වල පීඩා විතර තියෙන්නේ. ඇලීම විතරයි තියෙන්නේ. එතනත් සමනය කරගන්න පුළුවන් තැනක් තිය නොවයි තමයි හෑම පෝය දවසකදම ලැබෙන මේ මහා පුුණ්්‍ය ලාබේ. ගැඹුරු ධර්මදේශනව අහන්න ලැබෙනවා. එනන් පංකර පොයන දෙවිලෝකයන් ඒ ඇැන කව්දේ. සත්පුරුෂයෝ. නරක නපුරු කෙනෙක් සත් පුරුෂයක් දෙවලෝ යන්නන්නේනෑ ඒනිසා සත්පුරෂයන්ගේ භූමියයි දිව්‍යලෝකඒ භාග්‍යතුන් වහන්ේ වරනා කළ තියනු බහෝදශාවල වරණනා කළ තියෙනු විමානවස්තු ප්‍රකරණය වගේ දෙයක් කියකිවම ඔබට දීව්‍යලෝකයේ කියන මොකද කියලා ටිකක් හරි දැනගන්න පුළුවන්. තේනිස ඒතැංගොලට ගිහිල්ල එහිරි ධර්මය අද වුණු කරලා එහිදි නිවන්දකි න්නත් කැමති නං අවබෝධ කරන්න පුළුවන් ඒමත් බැරිවනොත් මතුමත්තේ යම් ලෝතර බුදුරජාණන් වනාන්සකෙනෙ පොදදුන කාලෙ දවාසාවල නොත් පනැති නොත්ේ බදුරජාන්සේ ලංන් පදන්නනට. එදාට චතුරාර් සද්ධර් මහලා සෝ අන්නාද මඟ පර ලබන්නත් පුළුවන්කමතියනවා ඉති. අපට මෑතක මේ බුදසනෙන් පසු පහල බුදුසන ගැන බදුරජාණන්ස් දේශනා කලතින ඊළංඟගත්ක් කල්පේ. අවරු දසෝදාහසා කාශ්‍ය තින කාලේ ෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙනවා. හැබැ සහර දන්නති මනිසාකට මෛත්‍රී බුදුජාණන්ේ ඕන නෑ අප ඉති මෙතන වැඩේ කරගන්න. හොදයි මෙ එතන වැඩෙවුනොත්. නොවනොත්? නෙන ො ලාලකත් අපට මත්‍ර ුදරේමන් ේ පා කියලා මොකද මෛත්‍රී බුදරයාමන්ේ මොනතර ආනුභාව තියන මොතරම් පුෝ මති දුරජාන්සන මක්ද. අවරු දසෝදහසක් කාශ තියෙන්නේ. සොලෝසා සන්ක කල් ප ලක්ෂ්‍ය පාරම ූම නීඇතිවර ලබමි කටයුත්තු කර පුතුන්හසනම එනිසාසයි බදුරයමහන්සි දකින ලැබෙනනෝනක් දර්මයක් අහන් ලැබෙනෝන එක හොඳයි. එනම් අධිවේගි වෙලා මෙතනනි වන්දකි නෙත්නෑ අන්තෙර මෛත්‍රී බුදුරජාණන්නාසිත්නෑ. ඒ අත්ත් නෑ මේ අත්තත් නෑවෙන. අයිනි ඔබ බුද්ධිමත් වෙන්න මේ අන්තවලට ගැටෙන් එපා. දැන් ඔබේ උත්සාය කර ඔොබට ප්‍රඥාපාරමිතා පිල් තියෙන ඔබූරගා බලන් අවබෝධ වෙයි එක බොහොමෝන්දයි බෝම සන්තෝසයි. ඒම නොවනොත්ය අපිට තවත් කල් යන්න වුනෝතින් අර ඉතුරු ඉදිරියේ පාල වෙන බෝස්තුන් වහන්සේගේ බුදුසුන් වලද යම්කිසි පිහිටක් ලැබෙනවා අපි මේ අවබෝධයෙන් හිටියෝ. ඇ අන්තවාදී අන්තගාමිය වුණනොත් එහෙමෝනේ නෑ මෙතන ලැබුණනම් ඇයිපමා වෙන්නේ අපි මෙතන වැඩි කරගන්නවා කියලා. හිතලා අරබුදුසුන්ලට ගරිහා කරම් වෙන්නේ ආ ඒ බුදුරා මාන්සේ මුණගන්නෙත් නෑ එකයි වෙන්නේ. එස කොයි වෙලාක වචනෙන් කියන්න එපා අපිට මෛුත්‍රී ශාසනය එපා ඕන නෑ කියලා එහෙමනම් කියන්න එපා. අපි සතුට්‍රී සසරය හිටියොත් එතෙක් ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් දකින්න ලැබේවා දැකල නිකන් එන්න නෙවෙයි ඒ බුදුරජාණන් වහන්සේ දානු පස්ථාන කරන්න පාරමි පුරාගන්නට ඒවගේම ඒ මදුර මනෝහර ශ්‍රී සත්්ධරමය බුදුමුවකින් ශ්‍රවනය කරමද ගෞතම් බුදුරජාණන් වහන්සගේ ජියෝමාන සමය දැන්ගිලිහේගිය. සමාට ඔබත් අපත් ඒ බුදුසසුනෙත් බණහන්න ඇති.ඒ මතක නෑ. හැවයි තවමත් පාරමීබෝධිය පිරලා නැතුවත් ඇති පින පිල්ලා නැතුවා ඇති ඒනිසාත්තමය තවම මෙතන අපි මේ වාඩිවලයිඉන්නේ ඔබ මේ තාම මේ බණහන්නේ. මේ තාම දුක්කිඉඳන මේ සසරි ඉන්න එහම් ඊළංග මෛත්‍රී බුදුරජාණන් වහන්ස වැනි උතුමන් වහන්සෙනම දකිනවා කියන්නේ කොයි තරම් භාගයක්ත්. එ ඒ නිවන කියනක ඔය කොච්චරකිවත් කොයිතරන් තරගරත් අපට මේක විග්‍රහක ලසන් කරන්න බෑම නොේ පරයාාවල් වලින්තම එකන කාට නිවන් අවබෝධ වෙන්නේ. නිසාපි අධදැහීමෙන් දන්න නිසා කියවා බොහෝ වාමින්න සලපිිය අුර කරලා තියවා ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනාකර. ත ර බද පාර්තා කරන එකකන් ඒක රියාර කාටවත් මදම ගරයාාරත්ති ගරියාාකල තියන්නේ ගෞත බුදුරෑමාන්සට ඇයි ඒ බුදුරෑමාන්සි දී පංකර පාද මුලදිිකරේ ටිටකමයි. ඇයිහෙම කරන්නේ තමන් විතරක් ගොඩයන්න නෙේ තවත් පිරිසකුත් එකතු කරගෙන අයවත් එතර කරවන්නට ඒ කරුණා පහල හමටම හල වන්න එකමත තියන ප්‍රශ්නයයට සමාරයටිතාගන්න බෑ කොමදමක හිතන්නේ මහ කරුණාව හිතේ ඇති වෙන්නුට. ර්රයක්ති එන්න ඕන දුකවිඳන්න කැමති වෙන්න ඕන අපායන්න වෙන අඒ කැමති වෙන්නඩෝනි අපාය ගිල්ල කල්ප ගණන් දුක්ින්දම් මට සැපයි ලෝතුරා බුදු වෙලා මේ සතුන්ට පිහිට වෙන්නල බෙන ඕකතයි පාර්ථතාව. සැයිවනි යන බුදු සසනකට එකතු වෙනවා අග්‍රශ්්‍රාවක දෙපලක් මාහාශ්‍රාවකයන් වහන්සලා ශ්‍රාවිකවන් වහන්සේලා ගීශ්‍රාවක ශ්‍රාාවකා පිරිස් එකතු වෙනවා. ඒක ධර්මතාවශය සිදු වෙන දෙයක්. එනිසා ඒවාපි දැනගෙන සාදු සිතින් අනුමෝදං වෙමින් අප එහෙම පාර්ථනාවක් නැත්තං එසේ පාර්ථනා කරනතුමට අපගේ නමස්කාරයේවා කියලා අපි සත් සතුට වන්නටඕ එම කියන්නේ යයි දීපංකර බුදුරජාණන් වන්සේ පවා සාරාසන් කල්පලක්ෂයෙන් කින් අනිවාරයෙන් බුදු වෙන මේ ගෞතම් බෝස්ධාණන් වහන්සේට එදා සුමේද තාපසයන් වහන්සට මල්මිටි අටකින් පූජා කරලා ගිය වදිින්නෑ බුදු කෙනෙක් කාඩ වඳින්නේ නමු හිතන්න ලෝතරා බුදු කෙනෙක් මල්මිටි වලින්පූච කර කියන්නේ රහතන් වහන්ස කෙනෙක් හා සමානව ගරු කරලා තියෙනවා. ඇයි කවදාහරි ලොතුරා බුදු වෙනමමයි. නියතයි එ නියත බව වෙනස් වෙන්නේ නියතිවරන් ලැබනට පස්සේක වෙනස් කරන්නබැ වෙනස් වෙන්නෙ නෑ. එනිසායි බුදුවරේෙක් වැඩඉන්නවාගේ තමයි පේන්නේ අරබෝස්ධාණන් වහන්සේ එනිසා බුදුරජාණන් වහන්සේ පවා මල්මිටි අටක් පූජා කරල ගියා අනිකු රහතන් වහන්සේලත් මල් පූජා කරලා ගියඒ මල් ගොඩ උඩිදගෙනනේ පලක් බැඳගෙන පාරමිතා මිනී කළේ ො එහෙමන දමනය වීම ගැන අපි කතා කළේ. ඒ දමනය වීමේදී දර්ම දේශනා කරන්නට රහත්වෙන්න මෝන නෑ. සෝවාන්වෙන්නත් ඕනෙ නෑ. අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. මොකද ලෝතර අබුදු බව්ත්තම ප්‍රඥාපරගෙන වාම ස ප ොඋන්ස ලකු ප්‍රඥාවත්තිය ොද පරමි පරල ති නි හොට වැටහෙනන. ඇේ වැටහහිෙන ස්වාමින් වාන්සේ බුදුරජාණන් වන්සේ දේශනා කර ධරමනයයා ඉදගෙන ඒ දරම හොඳ රිගනගෙන ධාරණය කරගෙන මතක තියාගෙන මනසානු පෙක්කිතා මනසිං විමසල අරත වටහාගෙන දිිත්්්‍ය සුප්පටි විද්ාරගෙන දිිට්ටි වරදගන්නනැතු. පොට පිට මාරුරගන්න නැතු. පිනකරන්න එපාගලිතා ගන්න දැන් අරංකාරපදය වෙනදේ දන්නවා රහත්තුනාමයක නැතිවෙන. එතෙක් කරම සකස්වන නිසා පින්කර නොනන්න විසඳ ගත්ත වෙන. එහම විසඳ ගෙන තමයි ධර්ම දශන කරන්න. එන්සයිකට සෝවාන් වෙන්න මෝනේ? නෑ? මලිය දේව ස්වාමින් හසේ සෝතා පනුනේ ධර්ම දේශනා කරන ගම එත් ඕනම කනෙට ධර්ම දශනා කරන ගමුණන ස්වාන්නන්න පුළුවන් නිවන්දොරට පහහි එකක් ධර්ම දේශනා කිරීම. බණහන ගමුණ ස්වානන පුළුවන් දැල් ර්තමානය කතාක් ඇති වුණ සෝවායෙන් පුළුවන් බණාහල විිතරමයි කැලා හෙමත් නෙවේ. බනාහල ස්ෝවාන් වෙනවා. වඩක් දෙෙන ස්ෝවානුන බනහල අතීතෙත්. ඒ නිවන් ොරටුව. භාවනා කල්ලා නිවාබෝධ කරන්න පුුවන් න් නහල නිවදකින්න බෙරෙන සමති පස්සන වඩන්න ඕනේ වඩලා භාවනා කරලත් සෝවාන් පලියයට පත්වෙනට පුළුවන්. ඉසා නීත වශයෙන්ල්ගන්න ඔන්නේ බනහලවිතරයි සස්වාන්නවෙන්නේ භාවනා කළ විතරයි හම අන්ත දෙක්නේ සමාරගෙන කෙලේට ගිල්ලමතම නිවදකින ගමයි නම්බේ හෙම අන්තියක්න ශසාසනනි ගම ඉන්දගෙන පුළුවන් අගරීදගන්න පුළුවන් ඕන ත තැන ඉදග නිවඳදකින්නට පුළුවන්.ඇට කුස්ේදගෙන නිවදකුවමකිෙනක් ගැන සඳහගෙන සාවාසනි තිහන්. පලාමැල්ලුුවක් මලවනගම මෙමාතාව මේ පලා ටිකෙන්ටික පිච්චි පිචියනෝ අන්න පිච්චින බව දකිමින් සංකාර අනිත්ත්‍ය ස්වභාව වනසිකාර කරලා හේතුව තමයි පින තිබුණා එ පිනත් එක මෙතුමිය කුස්ස නන්තම සෝතාපන් උනන තැන ප්‍රශ්නයන්න කැලේවේවා ගමේ වේවා ඒකක් ප්‍රශ්නය අන්තකට ගිහින්නේ කොත්තන දිහරි ධර්මය අබෝධ කරන්න පුළ එකක මගේ ඉන්ද්‍රිය දරමවල රගුණ භාවය අනුව තමයි තමන්ට එක වැටහෙන් කැලේදි පුළුවන්නන් තමන් කලේට යන ඒ තර පුලුවන් ඇතින්නවා. ඒගේ ඉන්ද්‍රී දරමොල වැඩුව ආකාරය. නෑ චරිතලක්ෂනු. වැට බනදේ වෙන හැමෝටමෙක් විදර නිවන්න බධ වෙන්නන්නේ ඒ එකකයි සෝතපන්න පලට දහසක් නයින් ප්‍රති මණ්ඩිතයිකෙන්. ක්‍රම දහසකට සෝතාපන පලට අන්න පුල මාර්ගදහසක්තිය. එකම නිවන්මක තමා හැබැයි භාාවන මාර්ගගේ වෙනස් වනස් සාකාරේ භාවිත කරට පුළුව සහයකන මෛත්‍රීවඩල නිවන්ඳගන්න බැකිල්. හොඳට කියවන්න වගේයි සුභූති මහරහතන්සේගේ චරිත කතා. ඒර ගාතාපාලේ පලවැෙනම ගාතාව. සුබූ තිරහතන්නා සිරහත් වෙන්නේ මෛත්‍ර්‍යාන පාද කරගෙන. එනිසා කිසිමතැනක කියන්නව මේකවඩල බැරිිය අරක විතරක් වල පුලුවන් කළ හෙමකක් නෑ. ඒ හැමයකින් පුුවන්නි සත භාග්‍යතුන්හසෙම සියලුම භාවනාක්‍රම දශනා කළේ කවුරු හරයගැෙන් පිහිටක් ලබනා ගොඩාක් දේශනා කළේ ඇයි මේ චරිත වේමතිකාව. විවිධ චරිත තියෙන නිසා. විධ අවබෝධමට ඒ ඒක නට ගලන තති ප ත්‍ර ාන මාත්‍ර විසි කක්තිගෙන. ඇයි එකක් දේශනා කරනතු විීක අදේශනා කළේ අර සියලුම සත්්‍යයන්ට ද ිනිසුන් ෝචරව. එන විසිියක එකක්න තමන්ට ගලපෙන බාවන තෝරාගෙන ඒ මාර්ගගේ ඒක්‍රමේ ඉපස්තනාවට හැරෙනවා. ආනාපාන සතතියන් හරි, රියාපතවලින් හරි තතු සම්පජයෙන් හරි ධාතු මන සිකාරයෙන් හරි හොම අන්න පුළුවන් තවගෙනට වේදනාවට එන්න පුළුව තගනට හිදත ගෙනනට හන්න පුළුව තගනට නි ර දරම. එනම් එක නියතියක් නෑ බුදුරජාණ වනාසේ දේශනා කරපු සියලුම දරම එක අපි ඉගනගන්න ඕනේ. දැනගෙන නනම් ක්‍රපිටක දාර වාමින් හසගෙනට තින දැනම සමහර විට මාර්ග පලලාබි යම් භික්ෂුව කර නැතිවෙන්න පුළු. ඒවැු තමන් අවබෝධ කරත් න්‍යයාය විතරයි මේ මාර්ග පරලාබ ස්වාමින් හස දන්නේ. ඇන ස්වාමින් හස ගිහිපු ාවන මාර්ගිතර කියන්නදන්න. ක්‍රිපිටකදාරී අටවා සහිතව දරාගත්තු යම් වාමීන්නාහසකන වන්නා හැමකරම දන්න. එනිසා එහෙම කතාවකුත් තියනෝ. එ දරමේ දැනගන්න බාවනමාග දැනගන්න හොඳට පුළුවන්කම තියනෝ දරම මේ දැනගෙනන්නස්වමින්හසකගේ හරියටම සසිියල්ලම තොරුන්හසේ හැමණයකටම දර්මය කියාදනවා. අර මාර්කවල ලි සන්සෙන ැනගන්නක වට මුදුන්හේ භාවන වඩපුනිසාසයි අදකිම තියනෙනවා තර එකකරපු විදි කියලෙන හැයි හමෝටම ල පු න්න එනිසා ඔය කොහෙටවත් ගැටෙන්න්නේෑ. මාරවල ලබල වන කියනත් මටින හැබයි දරමේ දන්නතුව යනකොට කියන්නයක් නෑ නද ැ නි ක්ක න රප ගැන සහ විදර්ශනාගෙන විතරයි සමාර්ස වය කතාාර ම විර තා කල තිනෙන හොඳමදේ දේශකයන් වහන්සේනක්ෙන් අබිධර්රමය දැනගෙන සූත්‍ර වය දැනගෙන විශේෂෙන් අභිධරමිකයෙක් යියුතුකේන සැබෑම ධර්මකතිකෙක් වන්නටන. මහ ගසිග සූත්‍රයේදි, ගෝසිග සසාලාල වනයේද මහා මොගල්ලන්න සවාවින්ාන්සේ දේශනාරන වාමන් වහන්සට මේ සාලවනය බලන්නේ අබිධරමය කතා කරන පරිිපුච්චා කරන ප්‍රශ්නහන ස්වාමන් හස දෙනමින්. න ඒ තරම්මටිවා කියන එක න අිදරමය කෙළ ැනීමකද චිත්ත චෛස්ක රූප නිබ්බාන මූලික කරගත්තු දේශනා සමූහයට. නම් මේ සිතේ ස්වභාවේ ධරමතාවේ පරමාර්ථ ධර්මය. දොර බෙදාවෙන් කළ නැකි දරමට පරම සත්‍යය දේශනාවෙන දේශනාව නිසා. එතුොට ඒ අවිධරමය ඉගෙනගත්ත කෙනාට දරමය පිළි බඳ වේමතික මත විරුද්ධමත් ඇතිවෙන්නත් න එනිසාතම එවනිස්වාමන් වහසේ ධර්ම කතික භික්ෂුවක් කියල කියන්න. හෙම ඒවිදියට තමා ධර්ම දේශනා කරන්න වෙන්න. දේශනා කරන්න අරක ඔවි දැනුම තියෙන්න්නට ඕන මතක ශක්ති තියන ඕන ිත්‍යයා සුප්ට විද්ා හොඳ අවෝධානයක් ඇති වන්න තුවන ධර්මය පිළිබඳ වැටහීම තමන් තේරුම් ගන්නෙැ කියන්නලින් දැ ට නොතේරච ධර්ම කාරණයක් මට මෙහමදේශනා කරන්න බේන අංකරන වැරද්දක්. පොතේ තියනව තමයි කියවත් තින හැබැ ම තරු නැත්තම් මටික තවනට කියාද බැරි නිසා. ම දේශ කරන්න ැන තරු ගන්න නිසෙල්ල තේරුම් ගෙන කටහට ගුත්තියෙන් වන මොදට කියන වච්චනේ අහඉන්න පුළුවන්වෙන්නත් වන දක්ෂතාවයක්ත්ති වන අන්න ඒක නතමයි දර්ම කතිකයෙක් වෙන්න. එනිසාර මතයක් තියන මාර්ග පල්ල බන්න මෝනෙ එකළ හෙමික් නෑනන්ගට නිවන්දකින්න වෙන්න නෑමක ප්‍රඥාරමිතා පුරන්න්න වන්නනෑ පින්කර ගන්නවෙන්න මද බල කියන්න බලග සෝවාන්නක ඒම කිසිම තැනක් කතාවක් ඇත්ති නෑ ශාසන ධර්මේ. ිඩිය ස්වාමන් හ සලා ධර්මදශනා කළ යුතු හරියට හැම රදගෙන න පට පිට පටලොගෙන බන දහස් ගානකුවවත්තරන්නේ මකද තමල් ලකට කරලතින හානයක් ඇයි විරුද්මත් ධර්මයට රුද්ධමත භාගුදදුන් හද විරද්ධමත ධර්මය එකන කියපු කාරණය වෙනකාරයන්න ඒතු ගන ලතිනෙන තමන් ධර්ම දේශනා ොහෝග ගණන අපවත්ල පිට වඩා ගන තිය අකුසලයා එස කියන්න බැරිනාම් හොඳමදේ තමයි නොකයා සිටීම ඒන හරියට හොඳට හොල බල දැනගෙන අවබෝධඥානය පිහිටාගෙන දේශනා කිති. ඒම යනකොට සෝවානුවට පස්ස ඊට පසිත් බන කියන පුළුව මලියදේවාමන්න සස්තතා පන්ල් ලැතරුන්න එළඟට න්න්නහ සකදදාගාවන අනනාගමන අරිහත් වනාා. රහත්ච් මලියදවස්වාම වන්හසේ උන්හසමකද කළේ චක්ක සූත්‍රය හැට තැක දශනා කළලා ඒ හැට තැනෙද හට දෙනාබගින් අරිහත්වයට පත්වනා එනම් හැටබගින් හැටක් රහත් කරලාතිෙන. ඒ දරම දේශනා කිරීම එනම් මේ ධර්ම දේශනා කිරීම නිවනට පිවිසණ දොරටවා. දරමස්ශත්‍රවනයත් දමනය වෙන් එක දොරටවා. ධරම මනසිකාරය අහපු දරම මනසිකාරද්දිත් නිවන්න අබත කරපයි ඉන්න. අබතු කරන්න පුළුව නිවන් දොරටවා. ධරම සජ්ගායනා. අපි ධරම ගැමුර දේන සදධ්‍යාන කරන්න ම සති පට්ාන ූත්‍ර වැනි දශන සද්ගානා කරක ඉන්න ගම පට්ානනි දේශන සද්ගා කර ඉන්න ගම. අබෝධර සමි සල අතීති වැඩ හිටිය. එමනම් දරම සද්ගායනාවත් නිවන් දොරටුව. අන්තිම දොරටුව තමයි භාවනාව සමත විපස්සන භාවනා. එහනම් පහක්ම තියෙනවා. භාවනාවමි තරස්ෝවානනවාදනව බනහලත් පුළුවන්. ධර්මදේශනා කරමනුත් පුළුවන්. දර මනසිකාර කරමනුත් පුළුවන් ධර්ම සත්්ගාය කරමනුත් පුළුවන්. එනම් මේ ශාසනය තුළ නිවන් දකින බොහෝ ආකාර තියෙන නිසා එක කොන කල්ල ගත්තොත් වෙන්නේ අනිත් පාර්වත්තය අපි ගැටුුණා වෙන. එ ඕනම ක්‍රමයකි. ඕන පදමකට ඕන හැටියකට නිවන අවබෝධ වේවා කළපි ප්‍රාර්ථනා කළ යතු නිසා බදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් මැනවින් දමනය කලා. ඒ බුදුරජාණන් වහන්සේ අනත්තරය ගුණ වලින් සමන්නාගතයි කියලි විස්ත්‍රර කළ මුලින් සත්්ගායනා කළ කෙටියෙන් අපි සීකල බුදුරජාණන් අහසතරන් සිිල්වත් උතුමෙක් මේ ලෝගෙ තවත් නෑ. සීලයෙන් අනුත්තරයි. ඒ සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල වශං. පනවා වදල සික පද. කුඩාන කුඩාවරදේ බිය දකිමින් හික්මනෝ. ඉන්්‍රිය සංවර සීලෙන් බුදුරජාණ වන්ස්තර අග්‍ර කෙන තවත් න ඇස කණනාසේ සංවර කර ගැනීමයි එයින් සිදු කරන්න. එයි අග්‍රයි තතාගත බුදුරජාණන් වහන්සේනි අනුත්තරයි. ප්‍රත්්‍ය පරිහරණය කරද්දි. චීවර පිින්්ඩපාත සේනාසන ගිලම්පස්. චීවරයක් පොරවන්නේ ස්වාමින් වහසකෙන එමකොටද. සීතස්ස පටිගාතායි උන්නස්ස පටිගාත. සීතල උනුසුම දුරු කරගන්න. මැසි මදුරු පීඩාවලින් වලකින්නට. සරපදෂ්ටවලින් වලකින්නට. ලැජ්ජාව නැතිවල යන ස්ථානතිනනම් ඒවා වහ ගන්නට. ආන්නේ ආනි සංස සලකමින් සිවුරු පරවනවා. තවදුරට මනිසි කාරනව වනම් චීවරේකන්නේෙ පට වි්‍යාපෝත්තේචවාය ධාතුකොටසා චීවරය පොරවන කය පටවි්‍යාපෝතේචවායු ධාත්තු කොටසා. මෙතන සත්වයේෙක් නෑ පුද්ගලයෙක් නෑ අයිතිකායෙක් නෑ කියලා ධාතු මනසිකාරනො හිතලා හොඳට හිත දියුණු කරගන්න පුළුවන් ඒහකන්නම් ඇදුුම් ගැනතම හිතනතිය. එසේ ඇඳුන් කයට පෙරවී මත එක් නද සිවරු පෙරවී මතක් මේ සිවර මුලින් පිරිසිදු. දහඩිය කුණු වැගරන මේ ශරීරේග දැවටීමමත් එෙක මෙ චීවරය මේ ඇඳුම අප පිරිසිදු වෙනවාය. පිලිකුල් බවට යනවා කිය පටික්කුල මනසිකාරයෙන් වඩන්නත් පුළුවවා ඕක තමයි. පත් සම්නිෂ්්‍රතුූ සීලේ. අල්පේචතා දිගුණ වඩමින් මේ සිවඋපස පරිහරණය කිරීම ඒ සඳහා ප්‍රත්තිවේක්ෂාව වශ්‍ය වයෙනවා දෙවැනි ප්‍රත්්‍යවේශෂාව තියනෝ පින්ඩ පාතය ගැන. මේ ආහාර වලදන්න විනෝදය පිණිස ්‍රීඩා පිනිස ඇඟතර කර ගැනීමට ලස්සන වෙන්න නෙවේ. කුසගිනි වේදනා දුරු කරගෙන මේ ජීවිත ාත්‍රාව පවත්වා ගැනීමට එතෙන් හිතනව ධාතු වශයෙන් ආහාරත් පට ව්‍යාපෝතජු වයි. රයට පටි්‍යාපූතති ජෝවාය සත්වය පුද්ගලෙ කාත්මයක් නෙේ ඕවනෝන් ගැන බඳීමක් හැඟීමක් ඒ දෙකේ නෑ බැඳීමතිය නනිහිතේ ඒ නැතිකර ගන්න තම හිතන්න මෙම ධාතුමාත්‍රයක් පමණයි මෙහිඇලෙන්න දෙයක් නෑමේ ආහාරයට ත ආහාරයවෙන්න ආහාරන බෝකරදි කෙළ සමග ිශ්‍රවෙන සෙම් සමඟ මිශ්‍ර වෙනවා ආහාර මාර්ගෙහරාගෙහිල්ල ජීරණයවෙලා මළමු්‍රාබට පත්වෙලා දුගදහමින්න්තුමමික අවසන්වෙන්න පිළිකුල් වශය මනසිකාර තර යම් කිසි ඇලීමක් ආහාරගෙරේ තියෙනවන ජුපවක්තියන ඕන මේ මනසිකාරය එදෙනවන යම්ශ්‍රාවක ගහිවවා පැවදිවේවා එය ඒක දුර කරගෙන යන කෙනෙ. තුංගසිවපසේ ඉළංකාරණ එතමයි තුංගනි කාරණය සේනාසන. සයන සහසන සයනකින් නැදවල්වලට ආසනකෙන පුටු වල්ට. ඇද පුටු ආදී මේ උපකරන සහිතව කුටි සේනාසනයකට අපි කියනව සේනාසනකය. ත්‍රව පරිහරයග දකි නොවම මේ කුටිසැසුන පවිච්චිරන මේ ගේ මන් පවිච්චිරන්නේ මැසි මදරපීඩා වස් සුලන් විතුවි පරයා ශොලින් වල කෙන්න්නට තලින් බරෙන් නුසම ේරෙන් වෙන් ෙර් සැඟවිලා හොඳින් භාවනා වඩනට පටිසල්ලා නාරාමයට එනම් භාවනා කරන්න විවේක ස්ථානයක්තාාව කුටිය කුටියත් පටවි ආපෝතය ජවායු එහි ඉන්න සරීරයත් පටවි ආපෝතය ජවාය සත්්‍යය පුද්ගලේ කාත්මයක් ඒනම් නිවාහනට මේ ගෙට මේ කුටියට ඇලෙන්න්න දෙයක් නෑ කියනක තම ධාතුමාන සිකාරෙන් එතන වැඩන්නේ තොර මේ පිරිසිදු කුටියයට ද හඩිය ෙෙන් ගරෙන යිඇතුක කරපු ැන ද මලමුත්‍රා ගෙෙනීම මේ අඇතුල කරපු ැනෙදම් කුටි පිසිදන ටන්ගන්න. පිකල් වශි මට. ඇට ගිලන් පස බේහත් පරිෂ්කාර ගිලම්පසකුම අෂ්්‍රපාන වර්ග නො එෙක් බෙලිමල්ලාදී අෞෂධ වර්ග තම්බලගත්තු වතුර. ඒවා ගිලම්පසවලට අයිති වෙන. චත්තු මදුර අ බෙහෙත් වශයෙන් ගන්න යම් සිංහල හි ද විද්‍යායගන ෙත්ව වරගහ තියෙන අසනපකට ලදන පාවිච්චික ඒවත් ගන්න වෙන්නේ බේ සජ්‍ය පරික්කාරවලට. තරම් බේසජ පරික්කාර වලඳන්න නෙකටද උපන් ආබාද දුර කරගන්නට නිරෝග වෙන මොකට නරෝගිවෙන්නේ නිවන්මගේ පාරමි පුරාගන්නට නිවන්මගේ පූරණය කරගන්නට. තර මේ බෙහත්තුලත් ඒමයි ගිලාම් පස වනත් ප්‍රනීතයි ෂ්ට පානට ලැබුණ හරි රසයි මේ චත්තු මතුර ලබුණ හරි පනීතයි කිය එලනෙවේ. ඒත් පට්‍යාපෝතේජ වායෝ. කයත්ත හෙමයි එන ධාතකොට සක්සත්වය පුද්ගලෙක් නෑ මේ පිරිසිුදුද වවෂ්ටපාන චතුමතුරාදී බෙහෙත් පරිෂ්කාර ගිලම් පස අපි සුදු ක අඩතුල් කරට පස මේත් පිශසිතු වෙලාමතුව බැර වෙන්නේ කියලා. ඔන්න ප්‍රත්‍ය සනිශ්්‍රත සීලයේ සවපස ප්‍රත්්‍යවේක්ෂාව. ඒයින් අග්‍ර වෙනවා තතාගත බුදුරජාණන් වන්සිලට ආජීව පරිසුද සීලේ තමන් ජීවත් එන්න ලබන සිව් පසේ දැමින් සෙෙන් උපයාාගනු. අනුන් රවටල වංචාකරල සපයාගන්න නැහැ ධාරමිකෝ සිල්ලැ කළ ගුණපුරල ලැබෙන දෙයක් ලබාගෙන ඒන් ජීවත්වන ධානය විශේෂෙන් භික්‍ෂුන්නාසනවකශී ධනය සොයන්නෑ කියනවා නොය ක්‍රමලින් අද හැමි ක්‍රමවලින් මිනිසුන් රටමින් සිවපස්සය හොයන්න නෑ. එක් විසි අනේසනයන්ගේ දුරුවන්න කියලයි දේශනාව සඳහන් කළති. එන විනය ක්‍රමයට අනුවම කුහනා ලපනා නේමත්තික කතාදීකට කියන. අසාරුපයෝ අකපුූ ක්‍රමවලින් සිවපස්සය නොසයක් ධර්මික ලැබෙනසූ පපසෙෙන් ජීවත්වෙන වනං නිවන් මඟ පුරණ වනං එයාජීව පාරි සුද්ද සීල ඒනොත් අතාගත බුදුරජාණන් වහන්සේ අග්‍රයි. සමාධියෙන් අග්‍රයිගේ නවා උත්තරී තරයිකේ නවා. ඒ සමාධී හතරකට බදුවවා කාමාවචර සමාධී එඇදි ප්‍රතිහාහරි දැක්කේ මා දීරදාගන්නාව යම් සමාධියයක්ත්තිය නොන අභිග්ඥාතය එකටගෙන කාමාවචර සමාධී. රප පාාවච සසාමාධක රූපේ මුල් කර වැඩු සමාධීික රප පාවචර ප්‍රත දතිය තතිය චතුත්තිගෙන දදාන සතර රූපාචර බ්‍රක්්ම ෝකවල ඉපදනට හේතුවන ධ්‍යන. අරූපාවචර කියන ආකා සංඥායතන ආදී අරූපධ්‍යාන හතරට ඒ ධ්‍යනහතරින් ඒ ලෝකවල අරූප ලෝක හතර පදනෝ සිත පමණක් වැඩ කරන කය නිසුල්මනැතිබෙන ලෝක හතරයි. ඒ ආකා සඥංචායතනය විඤ්ඥානංචායතනය නේවඥානා සඥායතනාදී ආකින්චඥායතනාදී ලෝක සතර. ඒ ධ්‍යානවලින් භාගතුන් වහන්සේ අග්‍රයි ඒ සියලුම සමාපත්ති බුදුරයා මතර තිබෙනවා. ලෝකෝත්තර සමාදිී එන වි පස්සනනා වැඩීමේ ඇතිවන සමාධියත්තියන එළඟට මාර්ග පලවලදි ලැබෙන සමාධයට කියන ලෝකෝොත්තර සමාධිය. පල සමාපත්ති නෝද සමාපත්ති ඒනුත් තතාාගත යන් වහන්සේ අග්‍රයි. ඒ සමාධී ශික්ෂාව අග්‍රබැවින් අනුත්තරයි. එසේ තතාගත බුදුර වන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. එතැදි කිසිම ශ්‍රාවකයකුට පසේ බුදුජාණන් වහසේ නොඟ නොලබෙන ඥානහයක් බුදුරාණන්හසට ලබෙනවා එවැට කියෙන සට් අසාධාරණ ඥාන කියලා. ඉන්ද්‍රිය පරෝපරිඇත්තේ ඥානය සත්වයගේ හිතේ පවතින ශ්‍රද්ධාව සති සමාධ විරිය ප්ඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ සමානනුත්තමයි එකන සෝවාන් වෙන්නේ. ඒම සෝවාන් වෙන්න සුදුසු ධර්මයක් දේශනා කරන්නට බුදුරජාණන් වහහා ඉන්්‍රියදි බලන සන්තානි යොමු කරමින් ඒ දර්ම ේනප පි ක්ෂකට ඇතේ හමෝ ඉද්‍රිය රම පි බලන්න පුළුවන් ඥානය තමයි ඉද්‍රිය පරපරිියත්තේ ඥාන. අඩ වෙලා ඉන්ද්‍රී වැඩි කරන්නත් වැඩිවෙලාති ඉද්‍රියය සම කරන්නත් බුදුජණන්සි දහම් දෙසන්න මෙන්න මේ කියන ඉන්ද්‍රිය පරෝපරිියත්තේ ඥානේ. වැඩ ආසේ අනු සේඥානය. කෙලෙස් අඩු වැඩි බාල දකින ඥානේ. කෙලෙස් අඩුද වැඩිද ඉන්ද්‍රිය දියුණුද නැද්ද. ස්වාකාරය දවාකාරය සවි්ඥාපයේ දුවිඤ්ඥාපේ අදිවශයෙන් බදුරජණන් සත්්‍යයන්දි බලනො. අපේ කච්චේ පරලෝක වජ්‍ය බයි දස්සාාව. අපේ කච්චේන පරලෝක වජ්්‍ය බය දස්සාාව කිය කියන. සමහරෙක් පරලෝ බයි දකිනවා පවට බයයි සමාරෙ පවට බය නෑ සමහරයට හොඳ අවබෝධ වෙන ධර්ම සමහකට අබධ වෙන්න. අන්නේ බේදය දකින්නේ ආසය අනුස්සේ ඥාණි. මේ ඉන්ද්‍රිය පරෝපරිත්තේ ඥානයත් ආසේ අනුසේ ඥාණයත් ක ඥාන දෙකට කියන ලෝතරා බුදු ඇස්ස කියලා. සත්්‍යයන්දිහාබරල බුදුරජාණන්හන්සේ දහම් දෙෙසවෙ ලක්ෂ කෝටි ගනම් අසග ගනම් පිරි එකක දේශනාවගේ අවබෝධ වෙන තරම් දේශනා කරන සමත්තුව නබදුරජන් වහන්සේ මේ ඥාන දෙක නිසා. ඇඩ මහාකරුණා සමාපත්තියේ ඥානය සූවිසි කෝට ලක්ෂවාරයක් දොස්කෝට් ලක්ෂවාරයක් උදෑසනත් හවසත් බැගින් දෙවාරයක් විසිහතරෝ ලක්ෂවාරයක් බුදුරජාණන් වහන්සේ සමාපත්තිර සම්වධනවා මහාකරුණා දැල් ඒ හා කරුණය ලනස් සුගත්තිත යන්න නිවනට යන සමත් ්‍රාවකයෝ කොහෙදදින්නන්නේ ඒ අයට පිහිට වෙන්න බුදුරජණන්න්සේ මහාකරුණා සමාපත්තිය. අදින්න පුබ්ග සිටුවරයාගේ පුතනුවන් මට්ට කුන්්ඩෙලි තරුණ වයසෙම පාණ්ඩරෝ ගැදිල මරණයට පත්වෙන්න ගෙදරින් එලි ඇදාක නිදි කරලින් ව වෙලාවේ භාග්‍යතුන් වහසේ දකිනව පිහිටවෙන්න පුළුව. නිවන්දකින්න බැරුණත්තේ වෙලා බදුරජාණන්ස වැඩම කරලලා රස්්මිධාරාවක් වෙහි දෙව්වා. ඒ රශ්මිය දැගලා ල ලවට ලෝතුතර බදුරජාන්වාස දෑතව සෝල වඳන්නවත් බෑ පනෑ නමුත් හිත පහදවාගෙන මරණින් පසු තාවතින්සේ දි්‍යරාජය කළ එපදුනාා. යොදන් තිහයක්කුස්ස ස්වරණ විමානිික. ගෞතුනා කුස සරීරේ. ගැල් හැටක් පමණ ආබරන පල පැළඳගෙන දි්‍යාගනාාව දහසම් පිරිවරාග නිපදනු මෙ මට්ටකුන්ඩලි දිව්‍ය පුත්‍රයා. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කර නවස්ථාවේ පැමිණිල්ලා ඒ දශනා දරම යාහලා ස්ෝවාන් පලයට පවා පත්වන මුකද මහාකරුණා ඥානයන්තැයි බුදුරජාණන්නාන්සහෙම පිහිට වෙලා තියෙන එනම් බුදුරජාණන් වහන්සේෙම සත්්‍යයන්ට පිටවෙන ඥානයයි ඒ ඒ තියන්නේෙත් බුදුරජාණන් වාසිට පමණමයි යමක පාටිහාරේ ඥාන පසුගේ දේශනාාව දැි මනවවිම් විස්තර කලා දීර්ගවම යමාමාහා පිළහරක කියන්නේ මකද කියලා අහසර පැනගල රුවන් සක්මනකින්දගෙන ගිනි කඳකු ජලකඳකුත් එක පැහැරවෙන් ලෝකට විහිදුවාහරෙන ආතිහාරයට කියෙන යමාමහා පෙලාර. ඒ පෙළහර දක්වන්නා වූ ඒ සමහි පවතින ඥානයටකෙන යමාමා පෙළලාහර දැක්වීම ඥානය නත යමක පාටිහාරිය ඥානය. ඒනොත් උත්තරී තරයි. එසේම සර්වඥතා ඥානය කලින් විස්තර කළ සියල දක්නා ඥානය අනාාවරණ ඥානය ආවරන් රහිතව යමක් දකින ඥානය. මේ ප්‍රඥාාවෙන් භාග්‍යතුන් වහන්සේ අග්‍රයි එනිසා අනුත්තරයි. විමුක්තියෙන් තදාංග විමුක්ති විස්කාම්බනය මුති ස මුච්චයද විමුත්ති. තදංග විමුත්තියකෙන යම්කින දන් දෙනකොට සිල් සමාදංම සිට රකිණකොට බනාානකොට භාවනා කරනකොට ඒ වෙලාවෙ කුසාසිතක් පවතෙනකොට අලෝබාදේශම කුසල් චෛස්සික පහල වෙනකොට සිතක ලෝබ දේශම අකුසල් චෛස්සික යට වෙනවා එකටගෙන තදංග වශයෙන් තමන් විමුක්ත වුණනා කෙලෙසුන්ගේ ඇැබැයි තාවකාලික එකශනයකට සුළු මහොතකට පැෑකට දෙකට වෙන්නත් පුලුවන් මෙදෙනවා. ඒ දහස්සීම මමුක්තිය හැබයි තදංගයි දංග විමුක්තිය විශ්කම්බ නිමුක්තියක කියන්නේ ධ්‍යාන ලැබවට පස්සේ ධ්‍යාන බලය යම්තාකාලයක් වැඩි කාලයක් කෙලෙස් යට පපත් කරග නින්න ලෝබ දේශමහයට පත් කරග නින්න ාගදශමයට පත් කරන නින්නවා එකත් යම් නිවන සුරූපයක් ගන්න විමුක්ති සරපයක් ගන්න මොකද ඒස්ුරඒ මහොතද රාගදශමහොලි තොරයි. නිවනි ලක්ෂණයටට තිය නොටික ඇයි රාගදේශ නැතිවීම නිවන ඒශනය නිවන් දැක්කා වගේ හිතන්න පුොළ හැබයික ස්තිරණනිවනක් සංසිදීමක් එන සමුච්චේද විමුක්තිය තමයි සෝතාපන්න පලේ මාර්ගයේද ලැබන විමුක්තිය. සකදාගාම මාර්ගයේදි අනනාගායි මාර්ගෂනයේද සහ අරිහිත් මාර්ගශනයේදී නැති කරන නසන කෙලෙස් නැවත නූපදන ලෙසම නතිකරන නිසාක්ෙන සමුච්චේද විමුක්තිය කියල ඒ නිදහස් වනාවෙනවා. තවත් ආකර දේකට විමුක්තිය බදන පටිප පස්සද්ධී විමුක්තියත් නිස්සරන විමුක්තියත්. ටිපස්ස අදීකෑන ්‍යාන සමපත්තියෙන් නිදී ඇතිවන සංසිඳී විමුක්තිය නිස්සර නිමුක්තිය කියන නිවන්නේ හිදී ඇතිවන විමුක්තිය ඒනුත් අතාගත බුදුරජාණන් වහන්සේ විමුක්තියනුත් අග්‍රයි විමුක්ති ඥාන දර්ශනයුත් අග්‍රයි කියලා විස්සර කරනවා විමුක්ති ඥාන දර්ශනය කියල කියන්නේ මාර්ග පල හතරේදී ඇතිවෙන ප්‍රත්්‍රවේක්ෂා ඥාන දහනමයට ඒ අපි මෙහෙම හිතා ගමෝ සෝවාන් මාර්ගසිත පලසිත න ේෂඥාන සේස ක්‍රේෂ ඥාන සහ නිර්වාාණ ඥානයා සෝතා පණ්ාරයන් වහන්සේ ඥාන පහක් තියන ප්‍රත්්‍යවේක්ෂණ. එන සෝවාන ච්චකෙන බලන මටම ඥානපා තියනවා ද එකතින් අමුතුෙන් කියන්න ඔන්නඇ සවානනිලානන් තියෙනනවා තමන්ටම දෙනෙනවා කාග අතහන්න ඕනෙත් නෑ එයාට මාර්ගෂනය තියනවා මාර්ගඥාණය කල එකට කියනවා. පලඥානය හීන කලේෂි කියයනව තමන් සෝතාපනනකොට ප්‍රහාාණය කරපු සංඥෝජනතුන සක්කාදිිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස. මමය මගේ කෙන ඒ දෘෂ්ටිය සක්කාය දිට්ටිය නැත. විචිකිච්ා බුද්ධාධයට තැන සැකේ නැත සීලවෘරත සමාදන්වීමෙන් නිවන්දකින්න බැහැ කියන අවබෝධය ඇති වෙනවා. සීලබ්‍රත පරාමාස කරන එක නැති කරගන්න. එ ඒ තුනම නැති උනා කියල දන්න. හීන ලේෂශ වශෙන් හීන ලේෂ් ඥානයෙන් දන්නවා. සේස ලේශවලින් පේනවා තවත් සඥයෝජන හතක්කි තුරයි නිවාණ ඥානයෙන් නිවනට සම්වඳන්න පුළුව. ආනන්නේ විදිහටම සකදාගාමාරයන් වහසරත් ඔය ඥාන පහම තියෙනවා. අනාගාමයායන් වහසට තියෙන. බැලුවොත් සකදාගාමී මාර්ගඥානය පලඥානය හීනලේෂ සේස කලේශ. අනාගාමයාරන් වහසටත් එහෙමයි රහතන් වහසර තර ඥාන හතරක් තියෙනවා. හේතුව රහතන් වහන්සේ සියලුම කෙලෙස් නැස්සවා. එන්ස සේස කලේෂකවත් ඉතුර කෙස් නෑ සෝ අරිහත් මාර්ගඥානය අරිහත් පලඥානය හීන කලේෂ ඥානය සහ නිර්වාන ඥානය. පැහැදිලි හෙන කෙලෙස් ඉතුර නැති නිසා එහම ඥාන යන්න හෙන සෝවානනාදි මාර්ග පලතුනේදී ඥාන පහ බැගින් පහළවයි. රහතන් වහන්සට ඥාන හතරයි ඔක්කෝ මාර්ග පළහතරටම ප්‍රත්්‍යවේක්ෂණ ඥාන ධහනමයක් ඒ දහනමයට තමයි විමුති ඥාන දස්සනය කියළ කියන්නේ. විමුති ඥාන දස්සනයෙන් උත්තරීතර නිසා බුදුරජණන් වහසි අනුත්තරයි. ය රූපයෙන් රූප සබාවවිෙන් බුදුරානන්ස්තරන් කෙනෙක් තවත් මේ ෝක ඇත්තේන දෙවි මනිසුන් අතරින් රූපයෙන් අග්‍රයි තතාගත ලෝතුතර බදුරජාන්හස දෙදිතිස්මමා පුරුෂලක්ෂන අසුවක් අනු ව්‍යාජන ලක්ෂන ්‍යාම ප්‍රබ සමණ ගන බුද්ධරශ්මාලා මේ සියල්ලෙන් ස්ෝභමාන වූ කයතමයිල් තතාගත බුදුරජාණන් වහන්සේගේ දේහ විලාශයේ. ඒනුත් අග්‍රයි අනොත්තරයි. එසේම සියලු දෙවි මිනිසුන් දමනය කිරීමේලා අග්‍රයි. අපි හලතින අගුලි මාලවැනි දරුණු පිරිස් දමනය කලා. එක වචනේ. ගුලි ලාල ම නැති ටි බත් නවති යන එච්චරයි. අච්චර මිනිසුම් අරවගෙනෙක් එක වචන දමනය ව ආලදක්‍ය නපුරු යක්ක්ෂයක් ඇවිල්ල තරජනය ක ලියට බහිෙන්නකු ඇතුළටෙන්නකව මෙම කියලා කියෙලා බැරිමතැන ප්‍රශ්නහවා. ඒ ප්‍රශ්නව දුුත්තර දුන්නා. ඒ ආදී ගාතාරත්න වලින් දාදේශනාකළ ආලෝක සූත්‍රි විස්තර වෙනවා. එතකොට මේ දේශනා වහලා මෙයාලෝක යක්ෂය දමනය වුණා. සසරි වරබැදගෙන විල්ල දරුවන්. නබවරමිඟ අපපු කාලයක්ක්ෂණය. දෙවරම් බෙහෙරේ ඒ මාත අතම දරුව ගිල්ල බුදු යනනාහසි පාමලත්ති කියලා බේරගන්න කෙ පවෙ ලාග. යක්ක්ෂණිට එන්න කියලා. ඇයි මෙහෙම කරන්නේ කියෙලා අනුසාසනා කළ නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචනං, අවේරයේ නච් සම්මන්ත ඒස දම්මෝ සනත්තන. එකම ගාතාරත්්‍යින්තම මෙයක්ෂණය දමනය කළේ. වර කල් වරේකවදාන තිවවෙන්නන්නේ කොච්චරම මයිකඇවත් ආය සසයෝකයෙනවා. ඒ කියා දුන්නා කරුණාවෙන්ව කියාදුන්නේ. යක්ෂණයක් වන තහං හිටිය සමට මිනිස්සුන් වඩහං ඉන්නවා. හොඳ රහගනට පිළි ගත්තා. ඒක කවදාවත් සංසිදන එක නෙවෙයි. අවේරේනච මෛත්‍රී කිරීමම ශාන්තියෙන්මයි මෛත්‍රියෙන්මයි වෛරය සංසින් දෙෙන්න්නේ ඒ සනාතන දරමයක් ඒ ධර්මය මහල කාලි යක්ක්ෂණය සෝතා පන්න වනා. අවදව සතුන් නොරණ තත්වට පත් වුණනා ප්‍රිය මනාපක නෙබ බවට පත්ව මිනිසුන්ගේ පූජා ලබන ෙනෙබෝඩ. කෞද්දමනය කළින් ලොතුනාා බුදුරජාණන්හන්සේ නොසිටිය නම් කෞුද මේක විසඳන්නේ. නයිපොළොන් වෛරය වගේ දිගට යන වෛරයක් වන්න තිබුණ. එනම් බුදුරජාණන් වහන්සේ ඒ මවුන්ටත් ඒයක්ක්ෂණයටත් එදා පිහිට වුණා. රාකළ දාසයක් බීලා වියරුවැටලේන නාලා ගිරිහස්සේ රාජය. එක වචනයකින් බුදුරජාණන් වහන්සේ දමනය කළ තවත් කාටවත් හිරි අර කරන්න නැති තත්තටම. පංචසීලයේ පිහිට කෙනෙක් බවට පත් කලා මනුස්්‍යයෙක්දවිය එක් වන්න වේ තිරි සංගත සත්වයෙක් පවා බුදුරජාණන් වහන්සේ දමනය කළා. නකට සච්චකාදී පණ්ඩිතයන් බුදුරජණන් වහන්සේ දේශනා ප්‍රාතිහාරෙන් දමනය කලා.ඒ සච්චක බදුරාමාන්සසික වාදයට ආවේ ලිච්චවි රජපු රජ පිරිස සමගමවිල්ල මේ රූප සබ්ද ගන්ධාදී ආත්මයි කියන සංකල්පෙන් කතා කළේ නමුත් පස්සේ අන්තය වන පිළිගන්න වන පිළිගන්න කැමතිව නෙන කරාගෙන හිටිය වෙලා සක්දරජතුමාගේ ප්‍රතිඥාවක් තිබුණන යම් කෙනෙ බුදුරජාණන්හන්සගේ ආඥා පිළිගන්න නැත්තන් අපි ඒකට පිළිපදින්නන් කියලා ඒය අනොතමයි වජරයද දෙයක් අරගෙන දිලස්සමින්හ විල්ල ක්ෂ වේසයෙන් පෙනීසිටි නිසා පිළිගන්න බැරෝහිට දාඩිය වගුරෝමින් එක පිළිගත්තා පිළිගන්න සිද්ධ වුණ දමනය වුණා ය හරියට මෙත දමනයවුනා නෙවෙයි චූලසච්චක මහාසච්චක දේශනා දෙකක් තියෙනවා දෙකේ දම බුදුරජාණන්ේ බොහෝධර්මදේශන කළ එතිෙන්දිී නිවන්න අබෝදධ කල නෑ නමුත් ගතේතු සම්පති දෙෙස තමයි බදුරජන්නා සච්චක දහම් දෙසුයි මෙ සාච්චක දෙවු ොයිපදිලා පසුව තමයි අනුරාධපුරේ පහලවෙන්නේ ලංකාවේ බුදුසුන පහලවෙච සමය. පැවිදි වෙලා ත්‍රිපිටක ධාරී වෙලා මිහින් තලේ කළු දෙේපපුකුුණාසන්නේේදදි. කළුතිමිරිගහ යට කලුවර පෝය දසක කාල බුද්ධ රක්කිත නමින්දලා. එදා කාලකාරාම සූට්‍රෙන් එලි වනතුරු දහම් දෙ සූභාවත් සද්ධාතිස රයිතුමා රැෑ පහන් වනතුර හිටගෙනම ඒ දරමේශ්‍රවණය කරලා. ලංකා රාජ්‍යයෙන් පිදූ බවත් විස්තර කරනවා. ඒතරන් වටි දේශන බුදුගුණ දේශනාත්තම කලේ මුකද දා බුදුරජාන්ස්තේ වාද කරපයකටම තමන් වහන්සේ බුදුගුණම කියනවා. ඒ බුදුගුණ කොච්චරද කියලා රජතු මහනවා. ඔබවාස දේශනා කර බුදු වලට වඩතා බුදුගුණ තියනද. අජතෝනි මාදේශනා කර බුදුගුණ කුරල්ලෙකගේ පියාපත්වලට වැහෙනහස යම්සේද ඒතරන් ටිකයි මුළු වහස යම්සේද ඒතරම් බුදුගුණ අනන්තයි. ඉදි කටු මලයකින් ංගාාවකටැල්ලුවට පසේ ජලය යන ප්‍රමාණය සල් පයි වගේ මාදේශනා කරේ ස්වල්පයයි මුළු ගංගාාව ජලේසේ බුදුකුණ අනන්තයි කියලා ඒ විදදි උපමාවලින් බුදුගුණ පිළිබඳ විවරණ කළේ ඒතමයි සච්චක දමනය වුණා සසරනුත් එතෙරවුණා බක බ්‍රක්මයා බ්‍රක්්මලෝකයේ වාසය කලා මෙසිියල්ලම නිත්‍යයි කියන සංකල්පය ඇති කරගෙන. ඇයි පේනෙ නෑ චුතවීමක් කල්පගන ආශතියනවා ෘ්ිය දුරන්න භාග්‍යෝතුන්හන්සේ බබලෝටම් වැඩම කළ. මාරදිව පුත්‍රියයටත් පස්සෙන් අඩිය ගමන් කලා. ඊලා බ්‍රක්්මන්ට ආවේස වෙලා අභියෝග කලා බුදුරජාණන් වහසර. නමුත් බුදුරජාණන් වහන්සේ එහිද ධර්මදේශනා ක බ්‍රක්්මණනිමන්ත නිකස ත්‍රි මජමනිිකායි විස්තර වෙන විස්තරැතුව බලන්න පුළුවන් කැමති කෙනකුට. මැනවින් කියා දුන්න පිළිගත්තා මාතුල ස්වාමනි දැන්ගේ නියත දෘෂ්ටියන ආත් දෘෂ්ටිය දැන්නහ. බුරජාණන් වහන්සේ මම සරණගිය.ඒ ්‍ර්මයන් පිරිවාගෙන බැබලමෙන් සිටන බදුරජාණන් වහන්සට නමස්කාරනවා කිය, මහමු ගලන්ස්වාමිාහස පහිදිී නමස්කාර කරන. මේ කියන ක්‍රමයානුව බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා, විමුක්ති විමුති ඥාන දර්ශනයන් ගෙන් අග්‍රයි, අනුත්තරයි පුරුෂයන් දමනය කිරීමෙන් අග්‍රයි. එසේ පුරුෂයන් දෙව මිනිසුන් ්‍රක්මයක් දමනය කරන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ, අනුත්තර පුරුස දම්ම සාරතී නම් වෙනවා. එනිසා දමනේ වෙන්න නම් අපිහුසල් කරන්න ඕන පින්කරන්්ඩ ඕන, පාරමී පුරන්න ඕන. එහෙම පාරමී අවශ්‍ය නැත පින් අවශ්‍ය නත පින්කරන්න නැතකල පරණවෙන්න නැතුව නිවන්මග වරද්දාගන්න නැතුව. බුදුරජාණන් වනාාන්සක දේශනාවනුව පුළවාන් තරම් හැකි තරම්. ධාන සීල් භාවනාදී පින්කම් කරන්න, සමත භාවන වඩන්න, නාමරු විපස්සනාවේ දෙන්න සතිය පිහිටවාගන්න සති මනසිකාරයේ දෙන්නට මේ හැම දේකමිය දෙන්නේ. එක දෙක්ව ත එපාගේ ලයිං කරන්න අපි විපස්සනනා කරන අපිිය නිසා දන්ෙෙන් නෑකෙ ලයිංකරන්න එපා දානෙත් පූජකරන්න විපසනත් කරන්න. දෙන දානත් විපසනා කරන්න දානවස්තුව ති පපසනා කරන්න සීලෙත් පහිටන්නට. සා සීල සමාධි ප්‍රඥා ඇහැදිලි පිරිසුඳදු නිවන්මගක්. ගේ ලෝතුතරා බදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල. එවතුම් නිවන් මඟ පිළිගෙන මේජීවිතේ දිහු මතුමත්තේ දිහු අපට සුවසේම නිවන් අවබෝධවේවා. ආකා සට්ටාචබුම් මට්ටා දේවා නාගා මහිද්දිකා, පුഞ්ඥන්තං අනු මෝදිිතුවා චිරං රක්කන්තු සාසනං ආකා සට්ටාචබුම් මට්ටා දේවා නාගා මහිද්දිිකා උුණ්ඥන්තං අනු මෝදිතුවා චිරං රක්කන්තු දේශනං, ආකා සට්టාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා උ්ඥන්තන් අනු මෝදිත් වාචිරංරකන්තු තුවංසදා දේශහයෝ නිප්පානන්